ඉතිපත් කිසි පැය යොදාගෙන තියෙන්නේ සාමික වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නක අමතරව වෙන ප්‍රශ්න තියෙනවා. කර්මාකර සභාවකට සම්බන්ධ කරන කර්මාන්‍යය ගැන අපි සාකච්ඡා මාතෘකාවෙන් ප්‍රශ්න කිව්වා. අවසර ස්වාමීන් වහන්සේ, අද තම භවනා කරමින් සිටියේදී මා ඉස්සරහ අඩි 3ක් විතර ඉදිරියෙන් සුදු පාට දිස්තියක් ඇති වුණා. මට තේරුණු විදිහට මගේ පිටුපසින් ලොකු ආලෝකයක් එයට වැටී ඇත්තියි දැනුනි. මගේ සිතේ ඉතා සහන් බවක් තිබුණා. ටික වේලාවකට පසු මගේ පිටුපසින් ශබ්ද ආවේ අනිත් අය නැගිටි නික්ම යන බවක් දැනුනි. ඒ ශබ්ද ඔක්කොම මගේ පිටුපසින්. මම එහෙමම ඉන්න මට එහෙමම ඉන්න සිතුනත් මම ඇහැරලා බැලුවම සාගාව හිස් වී තිබුණි. මගේ ප්‍රශ්නය, මම මේ භාවනාව දිගටම කරගෙන ගියා නම් හොඳද? මේ අත්දැකීමේ ධර්මය පාදා දෙන්න. නැත්නම් හිත ඉස්සරහ වෙනකොට විවික් වෙනකොට ජීවන තුර වෙනකොට මේක නියෝජනය කරන්නේ ආලෝකයකින් හිස් බවකින් සැහැල්ලු බවකින් නියෝජනය වෙනවා. ඒක ක්‍රමයෙන් නීවරණ දරුවලා හිත සාමාන්‍ය ජීවිතේන ප්‍රකාශ දෙන්න පටන් ගත්තාම අර වගේ රූපක මාර්ගයෙන් අරදොර ගංගා විශාල පැතිරිච්ච යායවල් මේ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. නැත්නම් කන් දකුණට ගියා වගේ පලාකුලක ඉන්නවා වගේ ආයයන් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ අර ඇතිවෙච්ච හිස් බව, විවේක බව, ස්පර්ශය හොඳට තමයි තේරෙනවා. මේ වගේ අතරමඟින් ඥානිකාව කැරෙනකොට අධිකාරින් ඉඳලා හිතෙන්නේ ඒක දිගට පාත්කරගෙන යන හොඳයි කියලා හිතෙනවා. නමුත් බාහිර හේතුන් සමග නැගිටින්න කිච්ච වෙනවා. එතකොට පච්චත්තාවයක් ඇති වෙනවා. ලස්සන විදිහේදී මගේ ප්‍රයත්න නිසා කරනවද නැත්නම් මේක දිගට ගියා නම් හොඳද කියලා. ඉතින් ඇත්තටම මේ මුල් අවස්ථාවල ඒක අත්දගිනකොට සම්පූර්ණ වශයක් කරද්දී පාලනය කරද්දී නිවේ සිද්ධ වෙන්නේ. ඒක එතකොට අර ජීවිත ගැන කල්පනා කරනවා. අනිත් දවසේ භාවනා කරනකොට ඒකට යන්න කල්පනා කරනවා. ඒ වගේ කුතුහලය ඇති වෙන වැඩ වගේ සිද්ධ වෙනවා. කොහොම හරි මේක තේරු දින හිත අර නිවර්ණයෙන් තොරතට ගියා විතරක් නෙවෙයි ඊවා දන්නවා දැන්. ඒ නිසා තමයි ඒකේ මේ සාධාරණ ඉලාමස ආඩම්බරයකුත් තියෙනවා. මේ ශික්ෂණයකින් ගිහිලා හිස් වෙලා හිස්සට බය වෙලා නෙවෙයි තියෙන්නේ. පාළු වෙලා නෙවෙයි තියෙන්නේ. තනි වෙලා නෙවෙයි තියෙන්නේ. ඒක බව දන්නවා. ඒක දෙවියක් හොඳලා ඉතින් මේක පස්සේ උඟක් කාලවලට මේක නැතිකම නිසා පච්චත්තාව මේක අතරම කඩාගෙන යන නිසා පච්චත්තාව වෙගෙන ඉත මොකාකර කාරණාවක් වුණා අච්චර ලස්සනගේ පච්චත්තාව. ඒ වෙනුවට කල්පනා කරන්න ඕනේ මේක පින්නනවා මේ භවයේදීම මේිට වැඩි ඉස්සරහට යන්න මේ විභව ශක්තියක් තියෙන බව, පින තියෙන බව. ඒක නිසා කල්පනා කර ගන්න ඕන කොයි වෙලාවක හරි අවශ්‍ය හේතුකම් සම්පාදනය වුණොත් ඉතමෙතේ. ඒක අනිත් දවසේ ප්‍රතිඵලය නෙමෙයි අපේක්ෂා කරන්න ඕනේ. අනිත් දවසේ රක්ෂණ කරන එක හේතු සම්පාදනය කරන්නේ කොහොමද? ඉතින් එකතරයක් එක වෙච්ච එකකට නොවිච්ච එකකට වැඩිය හේතු සම්පාදනය කිරීම ඇති පොඩි අතවාසියක් තියෙනවා. ඉතින් එහෙනම් කල්පනා කරන්න ඕනේ මම එදා මේ වෙච්ච දවසේ මොනවාද වාඩි වෙන්නේ ඉස්සලා කරේ? මොන අරමුණෙද හිටියේ? කොහොමද ඒ අරමුණ මේ වගේ සමාධි දහයක தত্ত্ব කරපෙළඹුනේ කියලා ඒ වෙච්චියේ නිමිති ගන්නේ. සමාධි සච්ච නිමිත්තක් ගායියෝති කියලා සර්වඥාස දේශනා කරලා තියෙනවා. ඒක පසුකාලින අටවචන වාන්සලා ඉන්ද්‍රයන් නවහාකාරාන් කාරාණී ඉන්ද්‍රයන් තික්ඛාණි බවන්ත කියලා තමන්ගේ ශ්‍රද්ධා විදිය සම්සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ජීවන චූල කිරීමේ ක්‍රම නමයක් විස්තර කරනකොට එකක් තමයි. උනාට පස්සේ ඒ වෙච්ච දවසේ වෙච්ච උදව් වෙච්ච මූලික අපයකටම නැවත නැවත සලසා දීමේ මේකට අවශ්‍ය හේතු සම්පාදනය කරගන්න. අෂ්ටාර්ථකාමී කරන බලාපොරොත්තු කරොත් හේතු සම්පාදනය කරන පැත්තට හිත දාගත්තොත් ක්‍රමසහිතින් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් දැනගන්න තියෙන්නේ මේ නිවර්තතර වීම කරන්න පුළුවන් දෙයක්. දැන් මේක වෙලා තියෙනවා. මේක නැවත නැවතත් Tamange පාදනයක් කරද්දී වශයක් කරද්දී කරගැනීම තමයි අපි මේ සතිපැදී කරන වැඩේ. ඒ නිසා අපි අලාපේක්ෂා කරන්න එපා. අවශ්‍ය හේතු සම්පාදනය ඇති මම මොකද කරන්න ඕනේ කියලා නිතරම ඒකට සතිපැදී ඉන්නවනම්
මේ தත්ති නැවත නැවත ඉන්න තියෙන්නේ වැඩි මේ කාණ නොකියවත් කම නැහැ නමුත් කියන්න තියෙන දෙවෙනි සැරේ යනකොට ඔච්චර සීලාරයක් නැහැ තුන්වෙනි සැරේ යනකොට ඔච්චර සීලාරයක් නැහැ ඉන්නේ ඉන්නේ මේක දවල්ට කනවරට කනවා වගේ ඒ දින දා වැඩක් කරනවා පළවෙනි සැරේ විශාල එළියක් විශාල ලොකු දෙයක් විශාල ඉලිලාරයක් පාටපත් වෙනවා ඉන්නේ 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 දීක මනාවපියෙට යන්න එන්දට වැඩිය ඉක්මනට යන්න පුළුවන් වෙනකොට මේකේ තියෙන thrill එක මේකේ තියෙන ආස්වාදෙ එන්නේ නඩුවෙට පටන් ගන්නවා ඒ කියන්නේ ඊට වැඩි ලොකු එකක් දැන් හිත යන්න හදා ඒ නිසා ඉස්සල් ඉස්සල් හම් වෙනකොට ඒක ලොකු ජයග්‍රහණයක් වගේ පින්නට පාලනය කර දෙයි කරන්න පුළුවන් වෙනකොට ඒකේ තියෙන ආස්වාදෙ අඩු වෙනවා නමුත් ඊට වැඩිය ගැඹුරකට ඊට වැඩිය ආස්වාද ජනක දෙයකට යන්න යෝගාචර හිත හදාගත්තොත් එන්නේ එන්නේ මේ වගේ එකක් වෙන්න වෙන්නේ Taman අලුත් ක්‍රම සාවිදි පාර වෙන පට ගන්න. ඒ නිසා මේක හොඳ මේ සමන්ගේ කියන්නේ potential එක විභවය එනක භව සම්පatti තියෙන බාට ලකුණක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ. අතිපූජනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට වාඩි වූ පසු විත උස්වරයල් ළඟට යොමු කරන විට කය තුලින් පහළ සිට හිස දෙසට යම් කිසි වේගයක් ගමන් කරනවා වෙන් දැනේ. එය බොහෝ විට හිස තුල කෙරපීමක් ඇති කරයි. ඒ සමගම කම්පන චංචල ගතිද ඇති වේ. උස්වරයල්ලේ සංවේදීතාවය අභිභවා ඇතිවන මේ සිදුවීම් සමහර විට ඉතාමත් පීඩාකාරී වේ. ඒවාට ප්‍රතික්‍රියා නොකර ඒ දෙස බලා සිටින විට පීඩාකාරී බව අඩු වී යම් කිසි චලන ගතියක් ඉතිරි වේ. මෙසේ ඇතිවීමට හේතු වන්නේ කුමක්ද? එයින් ගැලවීමට ගත යුතු පියවර කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න තියෙන්නේ. ජීවිතවලදී කියලා කියන තත්ත්වයක් විස්තරෙට බෑ. නමුත් මේක භාවනාවෙන් ඉදිකම් බව දන්නවනම් එකකට සාතික වෙන්න වෙනවා. මේක දරන්න පුළුවන් කියන්නේ. කවදාවත් මේක දරා ගන්න බැරි මට්ටමකට යන්නේ නැහැ. බලාපොරොත්තු නැත්තේ අත්තන් තමයි. ඒ වගේම ආනාපාන රටේ ගොරෝසු බව හැබෑව. මේ සාකුවචාරින් වන්ත පොඩි ඉඩක් හදලා පෙන්නනවා. සොකි වෙනස්කම් වගේ සිදු වෙනවා යෝගාවචරයට නොදැරි හැකි මට්ටමට යන්නේ නැහැ මේක කාලෙ යනයි. ඒකයිකට කියන එකම ගැලවුම් මාර්ගය තමයි මේ වරක් එකක් උනාට පස්සේ ඒකට ලෑස්තිලා වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ඒකට ලෑස්තිලා යන්න. ඉතින් මේකට මම දෙන උපමාව කියලා කියන එක පළවෙනි වතාවට ප්‍රසූත වෙච්චි කාන්තාවකට මේ ප්‍රසූතිය නිසා ඇතිවෙනා වූ කායික වෙනස්කම් හරි අමාරු තේරෙනවා. මට වෙච්ච එක නෙවෙයි මම කියන්නේ. අපි බෞද්ධ කෙල්ලෝ හය දෙනෙක් ඉඳලා තිනවා. ඒ වගේම ඥාන කතා මට ඇහිලා තියෙනවා. එතකොට අම්මා පිළියම්මලා නැන්දාමලා යාට හරසවසක් දෙනවා. තරස් ඉවරලා ඒ ඇතුලේ කායික රසායනික ක්‍රියා වෙනසක් ඇති වෙනකොට මේ පළවෙනි වතාවට ඒක දරා ගන්න බෑ දරා ගන්න බෑ කියන්නේ බලාපොරොත්තු වෙන්න බැරි නිසා බුදුන් තරගේ කාටවත් කියන්නේ නැතුව දරා සිටීමට කිරියම් අවුරුපත් කරන නැත්නම් අත්තක් බලන්න දන්නලා ඒක තුල කටයුතු කරනවා. ඉතින් ඒක මේ කාන්තාවට පළවෙනි වතාවෙම ජප්ගත කාන්තාවකට විශේෂ ගමේ විතර කාන්තාවගේ සැලකිල්ල ලඟා ගැනීමට එක නිමිත්තක් වෙනවා. බුදුදුක් කියලා කියනවා. සොල්ක කැඩට පොඩක් පහුවෙලා මුලදීම ඔයගේ ඉන වෙනස්කම් ටික තමයි තේරුම් ගන්න ඕනේ ධර්මයේ ගැප් ගන්න තියෙන්නේ. ඉතින් ගැප් ගත්තමාවක් ගැප් ගත්ත නැති හෙල්ලක්කාරා මකෙනෙක් වගේ නෙමෙයි හැසිරෙන්නේ. ගැබට කරු කරලා නමුත් ඒක අතුවා චර්මාසලා සඳහන් කරලා තියෙනවා. රාජමහේෂිකාවක් නම් රාජමහේෂිකාව දන්නවා දැන් මේ ගැප් පිටපු ගමන් සත්‍යගන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම තමන්ට යොමු වෙනවා. ඒක මහේෂිකාව සම්පූර්ණ ලොකුම ලාභය. නමුත් මේ ගැප් ගත්තේ වෛශ්‍යාවක් නම් වෛශ්‍යාවට සම්පූර්ණ ලැජ්ජාවක්. ඒ නිසා මේ ගැප් ගැනීම වෛශ්‍යාවක් අහන් ගන්න සම්පූර්ණ පුරුෂාංගයේ අකමැත්තට ලක් වෙන කාරණාවක්. රාජවෛශිකාවක් ගණන් ගන්න සංචිතුවන්ගේ අවධානය යොමු වීමට මේ දරුකබ කුල්ලෙක් වුණා නම් උගක් හොඳයි. කිල්ලෙක් වුණත් රාජුගේ අවධානය ලොකු වෙනවා. ඒ නිසා භවනා කරනකොට මේ ලකුණු වෙනකොට අසත්පුරුෂයා ඒකට වෛරක බන දාන සත්පුරුෂය දැන ගන්න බැම්ගෙන තියෙන්නේ දැන් ඉතින් ඒකට ගැළපෙන තාලට කල්පනා තාලට වැඩ කරනවා ඉතින් ඒ වගේම තමයි මේ එනකොට
යම් ගත නැති කිසි කෙනෙකුට යාට උපස්ථාන කරන්න තියෙන්නේ. තේරෙන්නේ සැරයක් හරි වදපු අම්මා ගෙනකොට තමයි. අපි කියන කිරියම්ම නැහැ. ඒ නිසා මෙවැනි කටයුතු භාවනා නොකර කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් ඒක තන්ත්‍ර අවුලකටපත් වෙනවා. ඉතින් මේවා කතා නොකර ඉඳින්න කටට ඉබ්බේ දාන්න. කියන්නේ යන්න නරකයි. කියන්නේ යන්න ඕනේ මීට වැඩි ඉස්සරහට ගිය කෙනෙක්. ඒකකොට ඉතින් සංවේදනයේදී ඒ තමයි මේ සීමා දන්නේ නැතුව කටමැද දොඩවන්න පටන් ගත්තොත් කියාබාට ගත්තොත් ඒක අපිට කරනවා. ඒ නිසා ඒ කාන්තාවන්ගේ වැඩවල කියනවා ඒ ගෑනු කතා. පිළිමින් තැන්නේ තලපන්නේ නැහැ. තරුණයන්ට හිත තලපන්නේ නැහැ. ඒක අම්මලාම්මලා බේරා ගන්නවා. ඒ නිසා මේකෙදී සත්පුරුෂයෝ මෙවැනිකනට උදව් කරන්නේ. කීතියම්මවරුවා. පරිණියක් අත්ත දැන් දුක දවන කීතියම්මවරුවා උදව් කරනවා. අසත්පුරුෂයෝ එදින මෙවා කියලා දෙනවා. මේ අනවශ්‍ය ප්‍රශ්න ඉන්නේ නැතනම් මොකටද භාවනා කරන්නේ? නිකන් හිටපළවෝ. භාවනා කරුවොත් මේ ප්‍රශ්නේ ඉන්නේ. යම් යෝගේ කාල විලිට යන ඉවරනේ කියලා අන්තර කතා. ඉතින් නිසා ඊළඟ වෙලාවක ඊට වැඩි සමන්ති ඉස්සරහින් ඉන්න කෙනෙකුට ඒක තේරුම් ගසලා කියලා තේරුම් අරගත්තොත් ඒක ලොකු ධෛර්යයට කාරණාවක් කරනවා. වචනෙන් හරි ධෛර්යමත් කරනවා. දන්නේ නැති කෙනෙකුට කිව්වොත් මම හිතා ගන්න බැරි කම නිසා මේක තියෙන විකෘති ශෝකාවය දැකලා මේක කුපහසට ලක් කරනවා නැත්නම් මේක බලකන්න කටයුතු කරනවා මේක හරියට ගැඹ ගම්චා කරගන්න උත්සාහ කරනවා ඒක ගැඹට එතරහට දීලා රකින්න වෙනුවට ඒක ගම්චා කරගන්න උත්සාහ කරනවා ඉතින් ඒක නිසා මෙතනදී පිටපතන්න ඕනේ තමන්ට ඉස්සරහා මේ පැත්තේ තමන්ට ඇති අද්දකීම් ඇතියත් ගන්න එහෙම නැත්නම් කතා නොකර මේක වසංගගෙන ඉන්න ඕනේ මොකද මේක විකෘත්‍යක් වුණාට දරා ගන්න බැරි තත්යකට යන්නේ. ඒ නිසා ආගෙනනකොට ඒ දෙන්නේ දැන් ගැම්බැනකින් ඉන්නවා මේ පොඩි කම්බෙන්නේ. ඒ කුච්චි සමගාමතෝ and for the future what can I ask today? So tomorrow you will put a question. Before you do that. ඔක්කොම නැත්නම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන වගේ කාට හරි විලාරකයට පිළිත්‍යතිය තැනේ හැකේද නිදිබත් කරොත් හොඳයි කියලා ප්‍රශ්න තියෙනවා නම් අපි ඉදිරියට අපාවත ඉදිරියට ගමු. කියන වචනවල තියෙන තාක්ෂණික පැත්ත අතහැරලා අත්දැකීමට කතා කරනවා මට උත්තර දෙන්න. මොකක්ද මේ පැත්තට බලන්න ඕන කියලා කියන්නේ? නෑ නෑ ආනපාන සතිය හොඳ දැන්පත් වෙලා. ඔය කලින්ම දැම්මනේ විපස්සන භාවනා කියලා වචන ඇවිත් ඒක හාරස් වෙනවා සම්පූර්ණ කොමියුනිකේෂන් එක. නෑ මම හිතනවා. මාත් සමාධි භාවනාව ඊපස්සේ ගේන්නේ. ඒක මොනක්වත් ඕනේ නෑ. බලලා මැට්ටෙන් හරි ගමන් නෑ. නිවල්නවනේ. ඒක දැන ගන්න මේක ධානයෙන් ගම් වෙච්ච සමාධියක්ද? මේක විපස්සනෙන් ගම් සමාධියක්ද කියන්නේ හදන්නේ. අද ලියන්න දෙන්න මම ඔබ ඔබ බලන්න නෑ නෑ ඒක නෙමෙයි මම හරි තනිනවා දැන් ඉපස්සන කිව්වොත් ආනපන සතිය භාවනා කරනකොට ඒක හොඳටම තුනේ වෙලා අර විවේක ගන්න දෙනවනේ ඒක සමත භාවනා කරනවා කියන්නේ හතර විඥාන මට්ටමට සසඳන මෙයා සමත කියන්නේ කොහොමද නෑ සමිනත හතර විඥාන ගැන කතා කරනවානේ නැහැ මම කියන්නේ ඔය කතා කරන එක සම්මතයේ හතරෙන් ධ්‍යානෙ විපස්සනා ධ්‍යානෙ ඉඳලා කොහොමද දන්නේ කරන එක? ආ ඒක ආනාපාන සතිය මෙමුද මැදාව බලලා ඒ කියන්නේ මේ ධාත්මනිකයේ මේ ඉවත් වෙලා ඔක්කොම ඇවිල්ලා අර ඒ විදිහට නම් දෙතයි ගැසින් මොන්නම කාලයක්වත් ඔයගොල්ලෝ දෙකට බෙදා ගන්න හැදුවද? මොනවද කියන්නේ? කියන්නේ මේක හතර ධ්‍යාන නෙමෙයි කොහොමද? ඔන්න දැන් ඒ කියන්නේ සම්මත ඒ දෙක පිටරෙන් පස්සේ නාම රූප වශයෙන් ඔය මොන જાති තිබුණත් ඌක අතරේ මේ ඒක මේක මේ තමතෙන් ගියේ කද්ද විපස්සනා ගියේ කද්ද කියලා කියන්න යෑමම අපි අනවශ්‍ය ප්‍රශ්නයක් දානවා මම හරියට අගය කරනවා අචංචා ස්වාමීන් වහන්සේ දේශනා කරන දෙකක් නෑ මේක එකයි තියෙන්නේ සතියටම වෙන අත්දැකීමක් විතරක් තියෙනවා. සමහරව මේ පැත්තෙන් බල්ලා කතා කරනවා. සමහරව මේ පැත්තෙන් බල්ලා කතා කරනවා. ඔය ඊගෙන කතා කරුවා එක තමයි ඉතින්. එතකොට හරි සිම්පල් හැටි.
කවුරු මොන જાතියෙන් කෙරුවත් තිබුණ රැඩිය සෑහළු තැනක නම් ඉන්නවා දැන් ගුඩ්. උග ආවේ සමතෙන් ආවේ විපස්සනා ඥානෙ කියලා මොකද? තව කෙනෙක් ඒක මොකෙන් මැරලා කියන්නේ? සමනත් එක දංකර කරගන්න නැති තැනකට ගියා නම් එච්චරයි. ජීවිපාලේ නැරෙන්න නාලදන්නේ වැටේ ගාවත් සත්තුරු පැත්තේ ගාවත් දුර ගියාට පස්සේ කොයි පාරෙන් ආවද? පද්ම මම නම ආරියට සම්මල ගන්න මේ ප්‍රශ්නේ තමයි. මම මේ සම්මතේ පුංචි කරන්න හදනවා කිපසන නෙමෙයි. අපිට මේ කරදර බහුල දැනගෙන ඉඳලා කාටද රාජ්‍යන කර ගියා නම් කොහෙන් ගියත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දිනේ නැවත නැවත එන්නේ තමයි තේකිනේ පුරුමේ ඉපස්සේ කාට හරි වෙන පාරකින් ආපු කෙනෙකුට තමන් ආපු පාර කියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මම ඉස්ලාම කරන්න ඕනේ තමයි මේ ලැබිච්ච විවේකයට. ඉස්ලාම හොඳට තහවුරු වෙන විදිහට කටයුතු කරන්න. ඒත් මේ සම්මතේ දිවි විවසන ආදී කියන එක මම කියන්නේ එහෙම ධර්මතාව දෙකක් නැහැ කියලා. මොකද ප්‍රායෝගිකව මේ දෙක එකට දැම්මයි කියලා කිසිම වැරද්දක් නැහැ. ප්‍රායෝගික වශයෙන් තමයි විශේෂයෙන් තමන්ගේ ප්‍රශ්න උත්තර සපයනකොට ද අනවශ්‍ය ප්‍රශ්න නිසා ඇති වෙන ගැටුම් වලට හොඳ උත්තරේ තමයි සමත සමාධිය වුණත් විපස්සනා සමාධිය වුණත් මේ අවුල් වෙච්ච හිතුවිලි ඔක්කොම එක පෙර ගැහිමනේ හිතෙන්නේ. ඒක ගුණුවකට එන එකනේ අනාකූල තත්ත්වයකට එන්නේ. කොයි කාරක ඇත්තටම මේකෙන් මේකට දානවයි කියන එක. ඒ කියන්නේ හොඳට විපස්සනා පැත්තෙන් ගියයි කියලා අපි වචන පරිසමාප්තයෙන් ගත්තත් විපස්සනා සමාධිය ගේනකොට සමතේ දානවා කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සමතෙන් ගේනකොට විපස්සනා දාන එක අමාරු වැඩක් නෙවෙයි. ඒකගෙන් මගේ නිදර්ශන කිව්වේ කියනවා මොරිස් මයින්ඩර්ගේ ලයිසන් ගත්තාම කේම්බ්‍රිජ් එකට වෙනම ලයිසන් ගන්න ඕනේ නැහැ. මයින්ඩර්ගේ ලයිසන් විතරයි ගියර එකේ විතරයි පොඩ්ඩක් වෙනස් තියෙන්නේ. වෙන ඕනෙම කාර් එකකට ලයිසන් එකවත් ඉතින් ඉවරයි අන්තිමට පස්සේ ඒ නිවන අයින් වීමේ කටයුත්ත සමතයක් කරා හෙද්ද උනා විපස්සනා ආරාවක් හෙද්ද උනා වෙන්නේ සමතයක් තමයි සමාධියක් තමයි ඒ සෙලකාර ක්‍රමයට අපි විපස්සනා කියනවා අර ක්‍රමික ක්‍රමයට සමතය කියලා කියනවා කෘත්‍ය වශයෙන් බැලුවොත් අපි කියනවා සතිසූපචාර අරකට මේක සමාන ගතියක් වෙනවා ඒ සඳහා මේ සමාන ගතියක් පෙන්වන එක සඳහා නෑත යුගයේ වැඩියෙන්ම උත්සාහ කරපු විශේෂගත ස්වාමීන් වහන්සේ තමයි මහදීදාරු ස්වාමීන් වහන්සේ. මේ හරකේ මේකෙන් කියා ගන්න ඕනේ නෑ. වැඩි සිද්ධ වෙනවා නම්. ඊගාව පියවර බලන්න හැරිලා බලන්න එපා. කුයි පාඩදා. ඊගාවකට යන්න. ඊගාවකට අනුකට ගියාල් පස්සේ හිත හදාගත්තට පස්සේ කොණ්ඩේ තියෙන නේද 10කට බැඳෑගි. එහෙට තුන් තැනකම මේ බැතුල් තමයි. මොකක්කලට ප්‍රශ්න කරනකොට ඔය ප්‍රශ්නේ මතු කරනවා ආහන පානේ සමත කරනවා. මම ආනපාන විපස්සනා කරනවා කියලා මම කිසිම ප්‍රායෝගික අර්ථයක් එන්නේ නැහැ කියනවා. ආනපාන තතියනම් තාකෝවන්ට හොඳ වෙරදේ. ඒක නිසා ඇත්තටම මම සමත කරනවා විපස්සනා කරනවා කියලා ඒකෙන් තමයි අද මේ ගුරුකුල වාද හදාගෙන රණ්ඩු කරගෙන නගලන්නේ. සතිය ඊට වැඩි බොහොම මූලික දෙයක්. මේ සතියෙන් තමයි ඔය කියන සමතට විපස්සනාට යන්නේ. ඒක අපි නිතර ගන්නවා අපි ආනපානේ මොකටද මොන දාලා ආනපානේ අස්පන අපිට පේනවා නම් අපෙන් කරන්න තියෙන කෘත්‍ය වෙලා තියෙනවා. මේක ඉහිනේ සම්පතෙන් නම් කියන්නේ එන්නේ ඡායි. විපස්සනා වෙන නම් එන්නේ ඡායි අපි කරන සතිය එළඹ සිටි ගැතිය ඇති ඇති දැක්කම. එළබසර in the breath meditation 1 at what stage do you let go of the breath and how is this letting go of the breath achieved? Does it happen gradually on its own by you watching or do you have to guide the breath? It happens by itself, so therefore you are a neutral observer and you don't expect even disappearance. You see the transient nature, the changing nature, the how is the in-breath to in-breath, out-breath to out-breath. It is become more and more prominent, more and more close, more and more vigilant, more and more active, or it becomes less and less prominent and disappearing. Still the calm, mind, the breath, the body, everything calm down. If that is happening, just whenever the sun arises, the darkness disappears. So likewise, you feel disappearance, so therefore you are monitoring it, that you are not manipulating. You already answered this. What happens to the mind after this stage? That is what I used to know.
When there's object, when there's no object, what happens? If I am to tell the answer, it will not be an exam. I mean, just the question, they can expect you to work it, work out it. Right? I did not know. Number three, what is the goal of breath meditation? Is it to get the mind sharp in order to see reality as it is through vipassana? Or is it to increase present moment awareness? Or is it to help uproot defilements so can have pure, clear thoughts and stop sankhara happening? As humans, can we ever be completely free of thoughts? Thank you very much. Well, the business has a lot of list of benefits. Some of them are listed there. The other one is you can see the disappearance of the breath. In the face-to-face, you keep it. At the beginning, it becomes very gross. And then ultimately, you become calm down and subtle. Ultimately, it becomes subtlest. And you can still maintain your integrity, contentment, and still you can see complete that breath which was, now it is not there. So the disappearance, the wearing it off and tearing it off, the tapering off, and ultimately you find that mindfulness which was well focused and based upon that particular existing breath, now existing exactly the same without the object. And that mindfulness is much, much sharper than the mindfulness with the object, with the mind, with the breath. So when it is disappearing slowly, slowly, you keep the track with the mindfulness, let the disappearing or reappearing or becoming gross or subtle, let it happen, keep the mindfulness. Ultimately, you find you maintain mindfulness well without any object, animitta or anarambana. It is like when at the beginning, you are learning a push bike, you have to handle, you have to have hold both the handles very firmly and not to fall down. And now once you gain the balance, you will see you can hold the handle a little lighter. And once you become experienced cyclist, you can have handle only one hand and you can let the other hand release. And when you are well versed, you can release both the hands. And still you can turn the bike by your movements. This is how the beginning, the middle and the end of the meditation. Ultimately you are completely released of it, but still maintain the balance. And they are the cycle and you are becoming one unit. And you can settle the cycle and maintain the balance without ending. So that is how these are the sun with another, with some more benefits of mindfulness breathing. And at last, it is leading to Nirvana. We lead the way out, how to get out of this. And the Buddha says that Ekayanoyam Vittavimakko Sattana Vishuddhya, the purification of the mind. Soka Paridhavarangam Vittamaya, the retreat of the demonstration and grief. Dukkha Dovanas Attagamaya, the suffering and other things, and understand the way and leading to Nirvana. So these are the concrete listed benefits, a lot of other fringe benefits and byproducts. So different people experience and highlight different benefits. And the last one is, can the mind become thoughts? There can be mindless situation where mind is not there, no thoughts. As far as the mind is there, thoughts are there. So, ergo computer sun, or something like that, is under Descartes mentioned, I think, therefore I am. So we consider the thinking and mind as myself. But ultimately, Buddha says, you can go to the state where you can disclaim even the face, and there you can see thoughts, even if it is happening, you disclaim them. Even the very base where the thought arising, that also you disclaim. And that part is quite irrational, very difficult to communicate.
And that is the point where you find the least friction and the most comfortable zone. And when you are nearing that, you understand the ways and means, subtle methods, how to go into that state. And the beginner is nearing close by and again go back. Again go forward and again go back. Slowly, slowly, marching the path. Ultimately, you go to the center. There is no mind as such. When there is no mind, no thinking. But that is an experience. That you want that, that is experienceable but not communicable. Difficult to put into words, but it's a very solid experience. The question about the breath. So the breath disappearing. So when you're focused on the breath, the in and out of the breath, so do you just watch it and then does it eventually disappear and not interfere with it? Gradually on its own disappear, so you just sit there and watch. You can see the out-breath, it is disappearing. And then the in-breath happens. And in-breath disappearing, out-breath happens. So when and where it happens, you see, mind is now sitting. Mind is not very clear, the ending point of the in-breath. Ending point of the out-breath. It is swiftly go and catch it, out, you know, oncoming out-breath or in-breath. So that gap is a kind of a taboo, a kind of a unexplained thing. So therefore at the beginning you overcome, overlook it, and then go to the other end, ultimately more and more the sensitive area of the breath disappears. You find everything like untouchable, so subtle, so the gap that you try to escape, ultimately fills the whole picture. That means the whole breath goes. In and out will happen, but the thing is, meanwhile, while it is happening, the fear arises, uncertainty arises, boredom arises, and the monotony arises, and there you contribute with violations, disturbances, and disturb the free flow. Withdrawing it and let it happen never happened in the first time. First time you always react, it is not voluntarily you do it, involuntarily you feel uncomfortable. So therefore start forcefully. You entertain doubts or you feel like open your eyes and get up and go. So these are the things that indicate the immaturity of the mind. That's why you are keep on interviewing and getting instructions. Slowly, slowly you let it happen and ultimately withdraw as much as possible. Whenever breath is crossed, you keep an eye with. When it becomes subtle, you understand how it is going to the subtlest. So therefore, may I not disturb this trend and may I observe as a distance observer. So it is an art rather than a science. So you once you develop, you can't give that skill to another person. Exactly, you can't borrow from the skilled person. You have to do your own share of trial and error while doing only the letting go. Learning and caring happens, the dwindling of happens. So therefore, you just observe. So once you master it, soon use it, look at the end of the outfit, first time, end of the outfit, second time, end of the outfit, third time, you have been calm and quiet. So you can just go over the experience by just looking at the end of the outfit. When you're observing the rising and falling of the abdomen, in a falling process, how it is disappearing. When it is going to the end point, you never get excited. You let it happen, slowly calm down. And then, even in the first outbreath, or even in the first falling, you can see it completely ceases to exist. Then only the end breath happens. Then only the falling happens. So, your untrained mind, see it as a trap. See it as a bomb trap. So you try to jump over there. And that is how the excitement happens. But once or twice you master it, easily you can cut through and go into the observing of the end of the in-breath. So end of the out-breath is more permanent than the end of the in-breath. So therefore,
For example, if you have any kind of exciting or demanding tension, then situation, suppose you are going to have an interview for your job or difficult situation, if you master the breath, what you have to do is, under such a uncontrollable situation, just observe the out-breath after the end. Just that. Again, observe the out-breath to the end. Third time. And then you find again, you feel at home. The tension go on. Because you have already mastered. You know, each and every out-breath, whether you like it or not, completely, gradually go into the ceases. It's action to that. Dead end. And once you develop it, at the dead end, no tension can exist. No frustration can exist. Everything ceases. So therefore, once you have mastered, once you have trained your mind, you can put that into practice only whenever there is an uncontrollable situation. And there, if you are going to apply this, 100% sure. There is no question. So therefore, don't wait till this uncontrollable, difficult situation arises. At that time, you are not in a good position to train yourself. So you better train yourself before, knowing that each and everyone, we are reaching the old age, reaching the sickness, reaching the death. At that moment, you can make use of it if you have already developed observation of the in-breath, out-breath, up to the last input. Sometimes the total in-breath and out-breath, that is the cessation. So this observation of cessation, the tapering end, is the miracle. That is what the Buddha says, the middle path. Sir, there is an equivalent in the human physiological condition. Any diver who decides to dive does hyperventilation. When you keep on hyperventilating, you wash out all your oxygen. And then there comes a stage. It's carbon dioxide. Carbon dioxide. They realize that there is no breath occurring. And at that moment, they take the dive. Because knowing very well that there is a gap before the person starts breathing. So therefore, he can die bigger death. Now, they have found at that moment, if they do a blood gas analysis, there is no oxygen in the blood. Because we all know that the impetus to breathe is oxygen. But they found out, when the man breathes, his metabolic rate increases again, and therefore the carbon dioxide accumulates. And the carbon dioxide triggers before the oxygen. That concept was not known to the world then. So therefore, may I say, that also takes place in any person who is highly excited about the situation, and then he or she keeps on concentrating. You quiet in doubt, but at the same time you realize you're washing out your oxygen. And there comes a stage when the bleeding stops. And then again it appears, because I have listened to people saying that it comes back. True, it comes back. Because as you wait it, the carbon dioxide increases, then you take off. So that is a scientific explanation from the other side. In fact, somebody who came to Sri Lanka at that stage, using things like Einstein, they found that women were pearl diving somewhere near Manna. What they did was they were hyperventilating. And when diving in and take maximum number of oysters and come out without any harm. So that it fails again to the rest. So this could be the other reason. There are different ways you can explain it in the scientific way or emotional way, consumption of oxygen and carbon dioxide, and many, many unknown areas in our experience or in meditation. In the mindfulness, all the windows will be open, you can have a lot of viewpoints. The explanation
the scientific situation, whatever it happened, through that you never go to the Nibbana. Giving kind of explanation of what is happening to the yogi. And it's kind of encouragement, sometimes may or may not be. But this one is opening a new path, and you become more and more enthusiastic to go into the unknown, that is, go to the subconscious. And you find the treasure is in the subconscious, not in the rational, in the tip of the iceberg. The secret is in the iceberg under the water. So when you are going submerging, excitement and the fear of unknown, the boredom, the monotony, the uncertainty is the one preventing. So all these terms we can say kileta. The fear, the uncertainty, the boredom, the monotony, everything we can say marabalvega or kileta. So person who is bold enough, he didn't care about the kileta, he just go little by little. Training himself, go a little deep and come back again, another deep layer, and likewise the acclimatization, adaptation is happening, and the scientific way, our evolutionally, of 40,000 years ago, we stopped. All the other beings are evolving, humans are stopped. But the Buddha says, if you wish to continue, give me 7 days, do anapana. Within 7 days' time, I can lead to Nibbana. That is what the end of the Satipatthana Sutta Buddha is telling. So you know accelerate, how to accelerate, that is to explore into this unknown path. Explore into these unopened windows, and then you have your own way. So a lot of explanations are there. Many explanations, most of the explanations never challenge what the Buddha mentioned. It is rather facilitating and proving the same. And person who has faith need not any explanation. He just go. People, those who have the inquiring mind and the wisdom, they try to communicate with others with theory and this kind of experimentation, and that adds into the literature. But the faith way, without that, it happens. So we have to go in between. That is the best. Swami answer, Sananda Avanavedi. අද විභාවනා කරනවා මම කරන්නේ හැමෙදි ඇලෙට ඇල්දිනකොට කකුල සීත පැත්තට තිබිච්ච ඇටි මොකද සතුටක් දැනෙයි දෙකක් එන්නේ කොහොමද ආන්නේ ඊළඟ මොහොතේ ඒකයි නවත්තන්නේ ඒකක් එන්නේ පාරු දෙවන්න එන්ටර්ට කරන්න වර්තමාන මොහොත වටහාගම තියෙන්නේ ඊයේ හිතයි එක ගලපන කොට තමයි වර්තමාන මොහොත නිරපේක්ෂව කිසිම වටහාගමක් ඊට ඇහෙත යන්න හදද්දි වර්තමාන මොහොතේ පවත්වගොත් තමයි ඒක වටහාගමක් දෙන්නේ ඒ නිසා හැම වෙලාවම ඊයේ හිත ඇවිල්ලා අපිට කියනොම කොච්චර දෙල්ලම කරොත් මම ඉන්න දෙන්නේ නැහැ මම ගෙනිනවා ඒක කමක් නැහැ ඔබට ඕන නැහැ ඔබ කරපන් මට පුළුවන් හරි මම වර්තමාන මොහොතේ පවත්වනා කියලා හෙට්ටුවේ තමයි තියෙන්නේ ගමන උරුක්කුවෙන් තමයි යන්න තියෙන්නේ සමහරුන්ට ඊයේ සමහරුන්ට හෙට ප්‍රශ්නයක් ඒකක් ඊයක් තියෙන නිසා තමයි වර්තමාන මොහොතේ ඒ සියත වටහාගම ගම්භීරත්වය වෙන්නේ නතර කරන්න උත්සාහ කළොත් බෑ අපිට ධීමක් දෙල්ලමක් කරන්න බෑ සුද්ධපක්ෂේ නැති කරන්න නෙමෙයි හදන්නේ සුද්ධපක්ෂේ දෙල්ලම් කරලා අපේ හැකියාව පෙන්නලා දෙන්න අපiata අපි වර්තමාන මොහොතට ඒ අතීතයේ යමින් අනාගතයේ යමින් වර්තමාන මොහොත නම් හොඳයි කියලා ඒ කරගෙන යන අපි ඉදිරිපත් කරගත්ත මුල් ධර්මයේ අපි ඔප්පු කරලා පෙන්වන එක තමයි කරන්නේ කොච්චර අතීතයට යන්න ගියා ඒක වර්තමාන තරම් දිනක් සබා ගැනීම තමයි අපි කරන විශේෂ නොබලා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරන්නේ ඊහෙට හෙටට එන්න තියෙන හෙටට විරුද්ධ වෙලා කාන්දු වෙන්න කියත් ඒත් වර්තමාන මොහොත පාස්. ඒක විලප්ත කරදර කෙරුවත් පාස්. අපි දැනගන්නේ මේක නිසිනින්ද යන්න හම්බ වෙන්නේ නැහැ. කෙන හිදි තියෙනවා. කෙනෙලි නිසා තමයි මේ ගමන ලක්ෂණ. වංගු වංගු බලන කොටයි ළඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයාලා ලස්සන කියන එක. අද මම භාවනාව දෙනකොට හොඳට තෝස් නැනවා හම්බුනේ. මස් නැත්තන් ඉඳියා. ඉතහායට ඉන්න.
නැතර මේ කිවිලි කියලා කියන්නේ මේ හිතේ වීර්ය වැඩි කරන. නිින්ද කියලා කියන්නේ අඩු කරන. ඉතින් අපි අර ගඳේ මැදදිගේ නෙවෙයි යන්නේ අපි පාට ඒ උරේ වදිනවා අනිත් පාර මේ උරේ වදිනවා. එතකොට පෙන්නන්නේ අපි සෞඛ්‍ය සම්බන්ධ මිනිස්සෙක්. මේකයි කියන්නේ. ඒ වෙලාවට කෙනෙක් නාට කිවිලි කියන දෙකේ එකක් විතරක් තිබුණොත් තමයි ලෙඩක් වෙන්නේ. ඒ නිසා අපි තනින් දින මේ අපිට තියෙන්නේ ශක්තිය තියෙනවා හැකියාව තියෙනවා බැලන්ස් එක විතරයි. දැන් මේ උත්සාහ කරන්නේ උවට නටන් ඉඳ ඇරලා මොන දහන් ගැටෙන්ද අපිට මේවා බැලන්ස් කරගන්න පුළුවන්. බැලන්ස් කරන දවස අපි දින කිසිම වැඩිවීමක් වෙන්නේ නැහැ, කිසිම අඩුවීමක් වෙන්නේ නැහැ. නිින්ද කියලා කියන්නේ ශක්තිය දීන භාවයටපත් වෙනවා. ඉතිවිලි කියලා කියන්නේ උපත් භාවයටපත් වෙනවා. ඒක තමයි දැනගන්න ඕනේ. මේ දෙකම අතරමැද තබාගෙන යෑම තමයි සමබර භාවයේ තමයි මේ ශිල්පේ දක්ෂකම වෙලා තියෙන්නේ. ඒ නිසා අර ඇත්ත කියලා බලන එකත් හොඳයි. එහෙම නැත්නම් අභිත්‍යක වගේ තැනකට බලලා අපි මිත්‍ය කමාරක් විතර ඇතර ඉඳගෙන පිටිය දිහා බලන්න. අධිකාරය. එහෙම නැත්නම් මේ එකේකන එකේකන කර්මසහනිදී හොයා ගන්නවා මේ සමතුලිත කරගන්න එකක්වත් නැතුව. දෙකේ එකතු කරලා දෙකෙන් බෙදා ගන්න. ඉතිවිලි සහ නිඳ කියන දෙකම එකතු කරලා දෙකෙන් බෙදා ගත්තොත් අන්න නැහැ. ඉතින් අංක ගණන් කියල පණිවිඩ පාඩම හරි අමාරුයි ඉතිවිලි දෙක. දෙවි කිතුන වල දෙකින් දෙනවා කියන එක යන්න පුළුවන්. ඉතින් දැන් මේ ඒක අපිට සංසන්දනය කළ බලන සක්මන් කරනකොට අපිට ওই දෙක විශ්වාසනීයයක් හඳුනනවා. සක්මන් කරනකොට ඒක ඒ සමාජණයට බාධා කරනවා. සමාජීය ජීවිත බහුලතාවට කරනවා. ඒ දෙකේදී බලන්න ඕනේ ඒකට පරියන්කයයි මේකයි. එන්නේ ඉතින් දැන් තමයි නැවතිලි වැඩක් කරනකොට මේකේ වෙනත් කොම්බිනේෂන් එකක් අපිට හම්බුනේ. ඒ හැම එකකදී බලන්න ඕනේ වඩා වාසිදනක දේ සමන්විතාර්ථයට ඒ කාලගුණයට ඒ ඉස්සුවට ගලපෙන දේ තේරුම් අරගෙන වැඩි වාසි වෙන බිස්නස් එකට ආයෝජනය කරනවා. ඒකෙන් හිත මැද හිතන කොම්බිනේෂන් එක එන තැන දැනගෙන ගොඩක් තියෙනක හොඳයි අතට. අපිට හොඳ කොහොමදලා කොම්බිනේෂන් තෝරන්න පුළුවන්. ඒකට වැඩියෙන් ආයෝජනය කරලා සමබර භාවය ලබා ගැනීම තමයි කරන්නේ. ඒ කියන්නේ එතන මම වෝකින් කරන බෑනම් නියම විදිහට මම කකුලේ ඉන්නේ මම වෝකින් කරන. එනිසා වෙන්නේ නැහැ මට පරියන්කෙදි තර වගේ අපහසුකමකට පත් වෙන ඇත්තේ. ඒක ඇඟිත් කඩීතු ගැටි, ඇඟිත් තමාරු ගැටි ඒ වෙලාවට අපිට ඉච්චට ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අපිට දෙන අපි සාමාන්‍ය විදිහට ටයිම් ටේබල් එක කරලම උලුවන් වෙච්ච වෙලාවේ කලදුරු කල වලදී ගන්න කියලා වගේ අවස්ථා වාදීව අපි අනිත් අංගු වෙලාවේදී නීතිර කරගන්නවා නේ කියලා ඒ චාය සම්ප්‍රදාන කුලක අපේ ඉන්ටර්නියා පෞද්ගලිකයි කරන්නේ. හැම දවසෙම හැම පරියන්කේදීම සමාකාර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම හැමදාම වාසිදායකක් නැහැ. නමුත් ඒ උනායි කියලා දිනචරියව කඩාගෙන කරන එක තමයි අපේ වගවීම. අපේ මේ යුතුයකම යෝගාවචරකම කියලා වෙන එකක්. ඔසරසන්න. මේ ඔබහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න මීට ඉස්සර තිබුණ ප්‍රශ්නක් සමග සාමාන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අද උදේ පළවෙනි session එකේදීම group meditation වලදී ඉඳගෙන භාවනා කරනකොට මම භාවනා කරන්න ඉස්සෙල්ලාම ඉතින් බුදුන් ඇදලා ඉඳලා බුදු පිටුහාමුදුරගේ ಗುಣ අනන්ත ಗುಣ මෙනෙහි කරලා මෛත්‍රී භාවනාව කරලා අසුභ භාවනාව කරලා ඊට පස්සේ පටන් ගන්නෙ මේ මෛත්‍රී භාවනාව කරනකොටද එසේ නැත්නම් ආනාපානෙට යනකොටද කියන එක මට හරියටම නිශ්චයෙන් කියන්න බෑ. මම ක්‍රමක්‍රමයෙන් තමත්මයෙන් සෑහෙන වෙලාවක් පුටුවත් එක්ක උඩට යන්න ගත්තා. දැන් එතකොට මට හරි බයක් හිතෙනවා මම බොහොම නිින්ද ගිහිල්ලා නැහැ. ඒ නිසා මට බයයි එක පැත්තකින් මම ඔබහන් දෙයක් නෝට් වැටී ඉන්නේ මේ අනිත් පැත්තට තියෙන නිසා. අනිත් පැත්තෙන් තව කෙනෙක් පියවටී ඉන්නේ කියලා. මම බොහොම කල්පනා කරලා මම හිතනවා දැන් එන්න කියලා. නමුත් එහෙම බලාපොරොත්තු නැහැ. මේක මේ උඩටම යන්නත්. මම ඊට පස්සේ කකුල හිතලා බොහොම තද කරගෙන ඇඟිලි වලින් වාක්කලත දෙකුවාට පස්සේ හිමිවට පස්සේ මම මේ ප්‍රකෘති tattweට කියන්නේ අර වැටෙන්නේ නැති tattweට අපි බැලන්ස් එක නැතුවම ගියේ. ඉතින් ඒ වාගේ තරම් වලදී අපි කරන්න ඕනේ මොකද්ද කියන එකයි විශේෂයෙන්ම මම දැනගන්න කැමති. ඒ කියන්නේ ඉස්ලාම් කතාවට වෙච්ච එකක්ද විනාඩියක් විතර වෙලා. විවිධ විදිහට කරනවා නමුත් මෙහෙම දේවල් වෙලා නැහැ. මේ පොටුවේ ඉඳගෙන මම උඩට යනවා.
ඒක ඇත්තම මේ සිද්ධිය අතරමඟදී නතර කරන්න නැතුව මේ සිද්ධිය මුල දැකලා තියෙනවා. එක්කෝ මෛත්‍රී භානන්ද ආනපනෝතිය පටන් ගන්නවා. මැදදී තමයි අපිට පාණෙන් ගිලිනවා. ඊළඟට යනවා දෙන්නම තාග වෙනකන් ඉන්නේ ඉතලා බලපෑමක් කරනවා. එහෙමයි. ඉන්සානිදා සාරිස්ථාන කරන යනෝනේ කායි ජීවිත නිර්පේක්ෂව මේ සම්පූර්ණ වේගයකම පොළ මැදක බලා ගන්න මට ලැබෙනවා. ඒක තමයි අපිට චේත පිළිබඳව පගුවි වගකීමකින් ප්‍රකාශ කරන්න පුළුවන්. එන්නේ දැන් වෙලා තියෙන අතරමඟදී මම පහු කරලා තියෙනවා. අතර මම පහු කරලා තියෙනවා. පහු කරලා ඉවර වෙන්නේ ඉස්සර වෙලා. ඒ කියන්නේ අලේ තැම්බෙන්නේ ඉස්සර වෙනුම් ගන්නවා. වෙන කුඩම් ගහනවා. ඇටුණා වුණාට පස්සේ ආය ඔච්චර දැම්මවත් හරියන්නේ නැහැ. අනිත් දාසි පණින් සිටියන් දින ඔබ තැම්බෙනකම් වැටෙන්නේ නැහැ නේ බලන්න බෑ මුලදීම කලබල වෙනවා ඒක මැදින් කලබල වෙනවා නැත්නම් හුඟක් වෙලාවට නිවිය ඇහිලි ඉවරයක් වෙන්න දෙන නිසා කලබල වෙනවා අද මෙච්චර හිතාර ස්වභාවික පරිණාමය දැක ගන්න බැහැ ඒ වගේම තමයි අර කලින් කිව්වට මේ වගේ දේවල් වෙනකොට කිසිම කෙනෙකුට පූර්ණ වශයෙන් පූර්ණ දක්ෂකමක් පළවෙනි දිනේ අත්දැකීම ඉන්නේ නැහැ ඇත්තටම කලබල වෙනවා ඒක මොකද අපි ළඟ මේ තරම්ම මමහාවෙනියක් තියෙනවා මාන්නයක් තියෙනවා තෘෂ්ණාවක් තියෙනවා තමත අපි ධර්මික වැඩ කරගෙන සීලක පිළිලා තියෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ලෑස්ති වෙලා යනවා කියන කාරණාවෙන් අනිත් දවසේ හිතා ගන්න ඕනේ බලාපොරොත්තු වෙනවා නෙවෙයි ආවොත් මම මෙච්චර ඉක්මනට කරබල වෙන්නේ නැහැ. මේක තවදුරටත් ඉතකේම ඉවර වෙන්නේ දෙන්න. ඊළා ඒකට කියන්නේ ලෑස්ති දිවා. සූදානම් සල්ලි. ඒක තමයි. මම පස්සේ යන්නේ ඒකයි මේ මේ වැඩි හරි නැහැ කියලා හිතනවා කියලා ඒ වෙලාවට මට හිතෙනවා. නෑ ඒක ඇත්තට මේක හොඳයි මොකද තමන්ම කරපු දේ තමන් සැක කරනවා ඒක ඇත්තට සාධාන ඥානානිත තක්කිරීමක් වෙන්නේ උත්තර වශයෙන් කියන්නේ අනිත් දවසෙත් මේක එයි ආවතරන් දෙන ඇඟිලි ගැසීම නැත කරලා මේ සිද්ධියට හේමම නිෂ්නීන්නේ යන්න දෙන එක තමයි ඒක පාලනය නොකිරීමෙන් පාලනය අතර ගැනීමක් තියෙනවා ඇඟිලි ගන්න නැතිකමින් ඒකට යන්න ඇරලා පාලනය අත් ගන්න තියෙනවා සමිනාන්ති මාතෘකම වේදනාවක් තියෙනවා. ඒක එන්නේ ආනාපාන සතියේ ඉඳගෙන ඉන්න 15 වගේ. දැන් ආන්දෝලන පැය දෙකක් කතා කරත් ඒක ඇතුළේ. ආන්දෝලන බණහන් ඉන්න උනත් එන්න කොට නමුත් ආනාපාන සතියේ ඉඳගත්තු විනාඩි 15ක් 20ක් ඇතුළත නැගිටින්නම කියන වේදනාවක් පුළුවන් තරම් ධර්මික කාගෙන ඒක දිහා බලාගෙන ඉන්නත් හදනවා මම. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට ඒ නැගිටින්නම වෙනසක් තියෙනවා. ඒක පුදුමයි. ඒකට වාරුණා තමයි. දැන් ආලෝකිත කතා කරගෙන ඉන්නකොට බලහන කොටත් නැහැ. එන්නේ කොටත් නැහැ. හරි. ආරාපන සතිය කියන්නේ මෙතෙ වැටිය. ඒකලාගේ මේ ආරාපන සතියේ මුලම ආනපනසින් අම්බෙච්ච ලොකුම ආනිසංශ කියලා බාරගත්තොත් මොකද වෙන්නේ? පොඩි ෂුවර්මනේ ආනිසංශෙම නෙන්නේ. එතන හිතා ගන්න දෙන්න මේක ආනපනට ගියොත් මම දන්නවා කතා කර දෙන්නා නෙවෙයි. වින වැඩක් නෙවෙයි ආනපන වලින්. ඒ නිසා මම මේ වේදනාව කපනවා වගේද, කොටනවා වගේද, පුච්චනවා වගේද, දානිනවා වගේද, එක කනකද ප්‍රතිවිලාද, තැන් තැන් වලට යන විතර අර වේදනාවේ ඊට වැඩිය අද ස්වභාවික ලක්ෂණ ටිකක් මම බලා ගන්න ඕනේ. මට මේක ආවට මං කාදාවත් දොරැරලා ආයිබෝන් කියලා ගෙට අරගෙන නැහැ. මම කරලා තියෙන්නේ තරහ වෙලා. මින්සා ඊටාගෙන තියෙන්නේ මේක ඒකාන්තේම ආනිසංශය භාවනාවේ ආනිසංශය. ඒ කොහොමදටම පේනවා නැගිටපු ගන්න නැති වෙනවා කියලා. ඒ නිසා මේ ආනිසංශය ඇයි ගෙට ගන්න නැත්තේ? ගෙට ගන්න නම් මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න. කොතනද එන්නේ? තනකිට අරකට මාරු වෙනවද? එක තිතක්ද? අදාසයක්ද? අනිනා වගේද? කපනා වගේද? කුච්චනා වගේද මිරිකනා වගේද ඒ වගේ හැඩතල මාරු කරන නැත්නම් එකම ස්වරූපෙන් තියාගිය ඒ වේදනාවේ ගති ලක්ෂණ දැක ගන්න අසුර දැක ගන්න අසුර යන්න නම් මදකින් අපතන් කියලා බලන්න වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන සුර ගියාම ඔය අපාවේ කියන තරම්ම කළු පාටයි
මේක විලාසීනේ එනකොටම gadu ගන්නවා. එනකොටම රියක් කරනවා. එතකොට ඇඟ දඬු වෙලා කලබල වෙනවා. ඒ නිසා මොනක් හරි වෙලා තියෙනවා මම අද 20-30ක් මට අල්ලන්න පුළුවන්. මම අද 32ට යන ගන්නවා. 33ට යන. 35ට යනවා ආදි වශයෙන් අර වේදනාව තියෙද්දීම අරගෙන යනවා. ඒකෝ කල්පනා කරනවා මම මේ වේදනාව කාගෙන ඉන්නේ ආභිකට නෙවෙයි සත්කාරයකට නෙවෙයි සම්මානයකට නෙවෙයි සිදුවකයකට නෙවෙයි කාටවත් කියපාන්න නෙවෙයි මේ තමයි මගේ ශ්‍රද්ධාව මේ තමයි මම බුදුහාමරණ කෙරේ දක්න ගෞරවය මේ තමයි මේ ධර්ම වෙනුවෙන් මම කරන කැපකිරීම මම මෙතෙක් කරලා දිනවා අද මගේ භාවනා ජීවනවල ඊට වැඩි පොඩ්ඩක් චිත්තක්ෂණය මේ වණමේක කාදාක තත්කිලමතාන යෝගේ නෙවෙයි මොකද ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි තත්කිලමතාන යෝගේ වෙන්නේ ඉල්ලලා ගත්ත මේක ස්වභාවයෙන් එනවා අපි ආපුවකේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කොයිදන ගන්න කුටි කඩන්න යන්නෙත් නෑ ලිංග කල්ලා වෙනසෙට පොඩ්ඩක් කල්ලා මේ කරගෙන යනකොට තමයි තේරෙනවා නම් වෙනදට වඩා මේ වේදනා දරා හින්න පුළුවන් විසා දරා හින්න පුළුවන් ගැතිය ඒ හා සමානව තමයි ප්‍රතිශක්තිය වැඩිමක් සිදුවේ ඒක එනකොටම අටහට දාලා කරාගෙන ගියොත් ප්‍රතිශක්තිය වැඩෙන්නේ නෑ පෞරුෂත්වය වැඩෙන්නේ නෑ නිසා ටිකෙන් ඒක වැඩෙන්න දෙන්නවනේ එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ ප්‍රතිශක්තිය වැඩිවෙන්න ඒ අසුලෝක ධර්මයේ කම්පා වීම අඩු වෙනවා. විශාර ප්‍රදේශයක් තමයි සපත එළවෙනවා. ඉතරවගේ ඉතරවගේ පාටු ප්‍රදේශයක් නෙවෙයි. එන්නේ ටිකක් ලොක් කරන ලොක් කරන කෙනෙක්. අපිට විඳ දරා ගන්න බැරි කියන වේදනාවක් පව කාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අහම්බයකටවත් වැරදිලාවක් නෙවෙයි. යම් ප්‍රමාණයකට කායන ප්‍රශ්නාවේ ශක්තිය වඩා ගත්තම එයාට වේදනාවේ ප්‍රශ්නාවේ දෙන්නට වැඩි ප්‍රමාණයක් ඉවසන්න පුළුවන් ගැටියක් තියෙනවා. හැබැයි ඒක ක්‍රියාවත් කරේ නැත්නම් ඒක උත්සාහ කරලා බැලුවේ නැත්නම් අර සත්‍ය පසුබා. ඇචි තෝර මෝරලා වැඩෙන්නේ නැහැ. අතුවිති විදි වැඩෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය වැඩෙන්නේ නැහැ. ඒ නිසා දැක්කලාම යනෝනේ වේදනාව. එතකොට මේ විස්තර කරන්නේ වේදනාව අනුංගිකක් වගේ බලන්න. තමන්ගේම කයේ තමයි තියෙන්නේ. නමුත් තමන් හදාගත්ත සතිය හරහා බලන්නේ අනුංගිකක් බලනවා වගේ. ඒක distance from the pain කියලා කියනවා. එහෙම වැළුවට පස්සේ pain පටන් අර ගන්නවා දර්වචාන්සි කියන එක වෙලාවක් කියලා. ඒකම් වේදනං වේදී කායිකම් ද මානසිකම් ද චේතසිකම් කියලා. ඔබ වේදනාවක් විඳී එකක්. හිතෙන් එකට වෛර කිරීම වේදනාවක් නෑ. කායික වේදනාව විතරක් වෙන්නේ. මේක මට ඇයි එන්නේ මොකටද මම මේ කරන්නේ කියලා ඒකට එක ගැටුම තියෙන හිතේ වේදනා දුොමනත්තේ නැහැ. දැන් මොකද දුොමනත්තේ නැති වෙන්නේ අර ප්‍රතිශක්තිය නිසා නේද වෙනවා කය පෙළෙන්නේ කියන්නේ. මේ ඇතුළට හිත આવොත් හරි තමයි. අපි ඒකයි ඔය ටෙලිවිෂන් බලන්නේ. අපි ඒකයි නව කතා කියවනවා. ඒකයි රේඩියෝ අහන්නේ මොකද ඒකට හිත එළියෙන්නේ. ඒකට මේක ඇතුළේ වේදනා දැනෙන්නේ නැහැ. ඉතින් පිළිම කට්ටි කරන්නේ හොඳට දාග ටිකක් වගේ වෙන මුදියට. ඒත් එච්චරම තමයි. දෙගොල්ලම ඉන්නේ සූස්තිය තමයි. ඒ සූස්තිය කියලා කියන්නේ එළියට හිත දාලා මේකේ තියෙන වදේ බලන්නේ නැතුව ඉන්නවා. මේකට ඇතුළට ගියොත් එන්න මොකක්වත් නැහැ වේදනා සාගරයක පැතුමක් තමයි අපි. හැම මොහොතෙම ඉඳවනවා. ඒ නිසා වගේ ප්‍රකාශන තමයි දුක්කට ගෙයි ලෙඩා ගෙයි අතර වේදනාවේ කිසිම වෙනසක්. දිමෝපියෝසා දරුව අතර උනි දුකේ වේදනාවේ කිසි වෙනසක් නැහැ. සංජිරෝසා රටරැසියන් අතර නැහැ. කොහොසතද දුප්පතා අතර වෙනසක් නැහැ. ගැහනුසා පිරිමි අතර වෙනසක් නැහැ. අර දෙකක් තියෙන නිසා විදුන රාජ්‍ය රෝණ හරි සත්‍ය ජොලිය ඇති කියලා. රට රැසෝ ඉතාලි. දොස්තරට අයිකෝඩ් දාන්න කටස් කටස් ගන්න ඇවිල්ලා වල ඉබ්බේ තන අම්මෝ මෙහන ලෝකෙන් ආපු දුනේ කිසි වේදනාවක් නැහැ. ළමයිට ගණන් පත්‍රයක් අමාරු ඉච්චන් ගිලා සදාර ලක්නම් මොනවා ප්‍රශ්නයක්වත් නැතිව ඔක්කොම දන්නවා නේද? සම්පූර්ණ අනිත් පැත්තදී. අජිරෝ ඉතර වද විඳින්නේ කිසි කෙනෙක් නැහැ. ඉතින් අපි වේදනාව අපේ හිතනමෙන් මට විතරක් ඇයි මේක මේ ඇවිල්ලා වද විඳින්නේ භාවනා කරද්දී. ඉතින් බ්‍රොම්ලි ආවට පස්සෙත් එනවා නේ. ඔයේ ගියත් අපි කරපු දේවල් බේරෙන්න ආකාශයට ගියත් ගල්ලෙනකට රිංගුවත් මොහොත මැදට ගියත් බේරෙන්න බෑ. ඒ තමයි ආපු වෙලාවේ බාර ගන්න තියෙන්නේ. මේ මට කණිලක් දෙන්න ආවේ ෆයින්ඩ් කාර්යයට බැන්නට පයින්කාරය නොසලකා හිටියට පණිවිඩේ මග ඇරෙන්නේ හොඳ මෙලි තමයි පණිවිඩකට එන්නේ කියලා කියන්නේ බාවි යම් කිසි කාරණාවක් එක් කරපන් ඒකෝන මට මද දෙන්න අනිත් එක පුච්චන්න කපන්සම් කොටන්න අය විය යුත්තක් නා
හොඳම දේ තමයි අනි උත්තර කොච්චර එළිවත් යනවනම් එක දවසක පොඩ්ඩක් අයිතර ගිය ඉන්ද්‍ර සුවඳ වෙච්ච ගමන් සම්පූර්ණ කතාව වෙනස්. වේදනාව පිළිගන්න ලෑස්ති වෙච්ච ගමන් සම්පූර්ණ වෙනස් දැසිද්ද. අපි බයයි ඉතින් යන කම් බයයි. ඊට පස්සේ තමයි යකෝ මේක මේ තරම් යකා කළු වට නැහැනේ. ඊට මේ වෙන දුකක් එනවනම් හරි ෂෝක් කියලා ඒක. ඒකෙන් තමයි අපේ මේ භාවනා ශක්තිය භාවනා භාවිත මනස ලොකු වෙන්නේ දියුණු වෙන්නේ විශේෂ ශක්තිය වැඩි වෙන්නේ. මේ පැමිණි දුක් නැයිදයි කියලා සිංහලයාගේ තියනවා කියනවා. පැමිණි දුක් නැහැ. ඊළඟට ගත්ත දුක් නෙවෙයි පැමිණි දුක් නැහැ. ඒකේ ඉන්නේ පරිවිදයකට. අපි කරන්නේ නැරදී පරිවිදේ අර තීෂියා ගහලා බාම් ගහලා ටෙලිවිෂන් බලලා චිත්‍රපටි බලලා මනරිතන. ඉතින් කවදා හරි අර පයින් කරන් ඉතර මෙමින් ඉන්නවා ඒ නිසා හොඳට තේන්නේ කොහරි. එනි වාග්ගිරා එන ආපු ගන්නව බිස්නස් එකට බයි ඔකට ආවිගේ අනිදුට පේන මම සම්පූර්ණ ජීවත් වෙනවා කියලා මගාරින් දහනවා නේ පැමිණි දුකත් එක්ක මොනද කොහොමද දාලා ඉන්නකොට ඒක මොනම වචන ජීවත් ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක ජීවත් වෙන මොහොතක් මොනවටත් කියනවා මේක ඉල්ලාගත්ත දුකක් නෙවෙයි පැමිණි දුක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි ඒකේ අතිනාලයක් තියෙන වේදනාවේ වේදනාව හිත ඇගේ ඇතුළට ගන්නවා මිසක් පිට යන්න දෙන්නේ නැහැ. දැන් සතිපීඨවන්ට ඇඟ ඇතුළට හිත ගන්න අපි වා ප්‍රයත්න කරනවා. වේදනාවට පස්සේ ඉබේම යන්න දෙන්නේ නැහැ. ඇදලා වැදලා තියාගෙන ඉන්න නිසා මේකේ වාසිය අරගෙන හරි අපිට කරන්න ඕන ටික කරපන්. වද දෙන්න ඕන ටික වද දීපන්. මම බලා කරවන බලා ඉන්නවා. මෙතන මොකද වෙන්නේ කියලා. ඒකට වෛර කරන්න නැතුව නැත්නම් මානසික දුක් ඉඩා ගන්න හිත කරදර ගන්න නැතුව එමනි දුක් වෙනයි කියලා. එතකොට ධර්මචන්දි දේශනා කරනවා ඒකම් වේදනං දේහීති කායිකං න චේතසික. එමෙත එක වේදනාවක් වෙනවා කායික එකක්. ඒක නොවේවා කියලා ඇයිමට එන්නේ කියලා චේතසික වේදනාව නැහැ. ඒක කොට ඉවසන්න පුළුවන් මට මතක. ඉතින් ලොකු ආන්දන්තයක් රොම්ජොලි ලැබිලා තියෙනවා. මන්තනේ ඒකේ කිමන් අපි ඔක්කොම හරි දෙන ඉස්සෙල්ලාම බලන සෙන්ටර්ස් එක මම කියල කියලා පේන් කරනකොට පේන් ඉස් ඇන් ඇෆෙක්ටිව් ස්ටේට් ඇෆෙක්ටිව් ස්ටේට් ඒ නබල ඒ මොකද ඒක කෙනාට එක්කෙනා වෙනස් එකම වෙනවා නමුත් කාය ගතන් පස්සන එද කාය අනුපස්සන ඉතින් මුලදී ඉස්සෙල්ලා අර නගන්නකොට ජලක් වගේ කියනවා මගේ මැදලා එකකටු බෙදුවා වුණා මෙතනින් දැන් තියන්නේ ඒ කියන්නේ කායනුපස්සනාව මොකද එහෙම වුණා මට කොච්චර වේදනාවක් ආවත් මම මේක අතාරින්නේ නැහැ කියලා මම හිතන්නේ රහතන් වහන්සේලාටත් එනවා ඇතිනේ වේදනාව කායනුපස්සනාව වේදනාව නැත්නම් ඉතින් අංශභාගය හැදෙන්නේ අංශභාගය තමයි මේක වේදනාවක් නැහැ කියලා අඟකට මට වේදනාවක් නැහැ නේ හරි අපිට වේදන දිගන පැත්ත අනිවා වේදන රැටි පැත්තේ අත උසන් කියන මෙහෙම උසයි මේ මට මේ අත වැඩ කරනවා මොකද මේ මාගේ දුකයි මේ පැත්තේ වේදනයි අපි පහුගිය දවසවල මේ ජීවිතය ගියා ලොකු සාසුගේ මී ඇඟිල්ල කැපුවා ලොකු නින මාත්‍යාගේ මෙතනින් කැපුවා මේ අයින් කෙරුවේ නැහැ දැන් දෙන්නට වරයි බයි ලොකු සංසද ලොකු වේදන අධික වෙලා තියෙනවා ලොකු නින මාත්‍යට වේදන දැනෙන්නේ නැහැ යාලි අයි කන්ටෝන දාපුවාම යාට තේරෙන්නේ නැහැ කකුල බිම තිබ්බහම මිනිහා මඩවලුත් කකුල දිනවා එමෙතන දිනවා කකුල ස්නායි මැරි. යාට දැන් වේදන ඇති කරලා දෙන්න දොස්තර කෙනෙක් වයි. පිෂුතේ කිවිලට වේදන ආරම්භ වෙනවා. ලොකු සාංශ කාට ගියාම කිත්තු කරන්න බැරි අපලට මේක ඉච්චිම ඉලාන මේක කියවම දානවා මේක කනාද. කල් තලිඹු ඇවිල්ලා කකුල බිම තියන්න බෑ අත්ත තියන්න බෑ. ඉතින් අර ලොකු සාංශයට අර ලොකු ජීන මාත්‍ය කකුල වේදනාව දුන්නා නම් නිවන් දැක්කා. ජීන මාත්‍ය ලොකු සාංශේ වේදනාව ටික දුන්නා නම් ලොකු සනීපයක්. ඉතින් එකෙකුටවත් බෑ අරගෙන ටික කරන් මේක අරවා. ඉතින් මේ වේදනාව නැති වෙච්ච දවස් තමයි අපිට තේරෙන්නේ ඉවර ජීවිතේ කරා. ඔක්කොම මේ සෙල්ලම් ටික තියෙන්නේ මේ වේදනාව දැන්න කන් තමයි. එතන අපි මේ වේදනාවේ මේ දැක මේ දුක නැත්නම් දුක නැතුව ඇත්තට ජීවිතේ තියෙන බෑ. ස්වභාවික වර්ණයේ හිතු වෙන එක දෙස බලා සිටීමට සිංහලයේ රටේ අත දාන්න වටින වචන තමයි පැමිණි දුක් පැඳායි. සිටීක මේ කාන්තේම මේ දුක සත්‍ය පදනා කරගෙන අපේ ජන විවාහය පැමිණිච්ච දෙයක්. ඒ නිසා ඒක ගැන වචන කතා කරන්න එපා.
ඒක අයින් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. අපිට අදාව ගන්න පුළුවන්. ඒක වෙන හිත වැටෙන එක නෑ. මේක මං කාගෙන දෙන්නට වෙන්නේ ටික 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 ටික. කාගෙන යන්න ඕනේ කියලා බැලුවොත් ඒ වෙන පුහුණුව බොහොම පේන් පොලිස් ලෝකේ. බොහොම හිමීට අල්ලන්නේ. නමුත් ආර්ථ ඉගෙන ගත්තට පස්සේ එන්නේ 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 නැහැ. දරාසිතුමේ ශක්තිය ඉන්නේ වැඩි වෙන තරම්. ස්වාමීන් වහන්සේ එහෙම වේදනාව කෙනෙකුට ඒක දිහා බලන්නකොට දැවෙන සමන වගේ ගැතිය දැනෙනකොට ඒක නිකන් තේජෝ ධාතු වේදික වැඩිවීමක් කියලා හිතන්නේ වැඩක් දෙන්නේ නැහැ. ඔය එහෙම කෙරුවයි කියලා භාවනාවට කන්ට්‍රිබියුෂන් ලාභයක් වෙන්නේ නැහැ. නමුත් අපිට මේ තද ගැතිය වැටෙනවා, උණුසුම් ගැතිය වැටෙනවා, වැගිරෙන ගැතිය වැටෙනවා. විවිධ පැති වේදනාව ඇතුලේ පාලනයකින් තොරව කොච්චර තහන ගැතිය එන්න පටන් ගන්නවා. ඉතින් අපිට තියෙන පුළුවන් තරම් ඊයේ මෙතෙන්දි මම නැත කර අද මෙතෙන්දි නැත කරන්නට පොඩ්ඩක් චිත්තක්ෂණයක තප්පරයක් පරිවෙන්න. එහෙම නැත්නම් මම දැන් නැගිටිනවා කියලා අදිස්ථාන කරලා දැන් මේක නිසා මම නැගිටිනවා. නමුත් නැගිටින්න ඉස්සෙල්ලා මම මෙයාගේ මුණත බලනවා. මොකද්ද මේ කොහොමද මාව මේ නොනුස්සනාසුල තත්ත්වයටපත් කරන්නේ? උච්චන ගතියද, කපන ගතියද කියලා බලහිනකොට ඊට වැඩිය පොඩ්ඩක් එකතු වෙනවා. ඒක වෙන්නේ ඉඳ සීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ධාතු මනස් කාට කරලා බලන්න පුළුවන්. තේ වේදනා උග්‍ර වෙච්ච වෙලාවට ඉච්චර ලොකු ලාභයක් එකකින් එන්නේ නැහැ. අපිට තියෙන්නේ හිත වැඩි වෙහෙසක් නැතුව පොදුවේ ඉවසාගෙන ඉන්න ගැතිය තමයි මුලද අවශ්‍ය. ඉන්නේ කරන්න පුළුවන් නැගිටිනවා වෙනුවට එකට කියනවා හොඳයි මම කකුල පොඩ්ඩක් දිගාරලා දෙන්න ඉන්නේ. එහෙනම් කකුල දිගාරන වෙනකොට රිලැක්ස් කරනවා. ඒ වගේ අපි ඇත්තම ලොකු ඩ්‍රාස්ටික් පෝස්චර් එක වෙනස් කරන්නේ නැතුව ඊටදී පොඩි එකට කන්ට්‍රිබියුට් කරනවා. පොඩි එකට කොම්ප්‍රොමයිස් කරනවා. පොඩි වෙනසක් ඇති කරගන්නවා. අනේම කර 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 අර වේදනාවේ වෙනන පෙළන ගතිය, වේදනාවේ තියෙන ඒ දවණ ගතිය, ඒ දවණ ගතියට මූණ දීමේ හැකියාව ඒක ඇයි මට වෙන්නේ මම වගේ කෙනෙකුට ඇයි මේ වේදනාව වෙන්නේ කියලා නැතුව ඒ මූණ දීමේ හැකියාව වැඩෙන්න 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 වේදනාවේ තියෙන නපුරුකත් අඩු වෙන්න පටන් ගන්නවා අපේ ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා ඒ ඉවසීමේ ශක්තිය වැඩි කරන වෙන ඉන්ජෙක්ෂන් එකක්වත් ඔපරේෂන් එකක්වත් බෙහෙත් එක්කත් ඒකයි තියෙන්නේ මේකත් එක මූණට මූණ දීලම තමයි වැඩි කරන්නේ ස්වාමීන් වහන්සේ බුද්ධ ඥාන සූත්‍රවලදී රහතන් වහන්සේ අත වේදනාව එන්නේ තියෙනවා නේද? මේ ජීවිතේ ඔක්කොටම වේදනා ස්කන්ධය තියෙනවා. ඒක නැත්නම් කාටවත් දඩ කරන්නේ නැහැ. දැන් And what you do, do you still carry on with it, or do you stop and start again? Depends. The strategy is, at the beginning, you are supposed to see materiality, the corporeality, the breath, the eye. So while observing, when as far as there are intuitions and distractions, you worry about thinking that I can't be with the breath because of the distractions or hindrances. But whenever the hindrances go, you see the breathing is boring. It's monotonous. And it's just tasteless. So then the tasteless come into view. So that means the tasteless, the hindrances replaced by the boredom. Oh, yeah, the kind of a monotony, of fear, the loss of orientation, uncertainty, it happened. So now, but it's there, but not precisely, because of this boredom. So there you have to, you can have two strategies. One thing is, you have to note the boredom as boredom. Try to see its destructive nature, or its nature, and how it differ from the monotone, how it differ from the fearfulness, how it differ from the lack of orientation. So all these facets are coming one after the other. You try to understand how destructive these facets are. And the second thing is, you have to understand your attention must be with the materiality, now it will go on to the mentality. The boredom is a mind condition. Monotony is a mental condition. Fear is a mental condition. And uncertainty is a mental condition. Now the attention is shifting from the material to the mentality. So when that happens, if you are sharp enough to understand, it is something novelty is there. Now the materiality is disappearing maybe,
or materiality repetitively appearing again and again, that is why the monotony happens. So then the shifting happens from the material to the mentality. You try to follow it. And if you wish to master it, control it, or monitor it, you not boredom as well. So fearfulness as fearfulness. Monotony as monotony. And whatever the matter is happen, but anything, whole bunch is out of hate. Hate is the basic, the mental coloration. So when that happens, tension arises, frustration arises, and why me, all the kind of thing happen. So while observing, you can see it is intensifying. As far as the mental coloration of fear, the hatred is there, the boredom becomes very virulent and attracting and all the kind of things. Only you can understand our mental coloration. It is happening double fold. One thing is mental coloration, other thing is the forthcoming, the boredom. That boredom, maybe boredom, monotony, whatever it may be, is happening with the hate base. So you have to understand double fold way. You are noting the boredom and you know it is happening with the hate. Instead, there is a breath. Maybe it is very subtle. So that is how your naming, labeling is diversified. And you are directly now thoroughly engaged in mental activities, not outside, inside. So therefore, meditation is happening. But the mindfulness has catered for this kind of shifting from the material to the mentality, double fold action of the boredom and the hatred, all these things, your mindfulness is too thin, too immature, and lack of supporting. So you have to foster it, support it, telling that the enemy is multifaceted, it is multifarious. So you have to very swiftly give the attention to the whatever it happens. So therefore you have to mobilize more and more energy. You have to diversify your mindfulness, it is demanding. So once you come to know the art, once you come to know the ways and means, how to tackle it, it is kind of a novelty. You work with it. And when it's happening, huge amount of confidence, huge amount of immunity happens. Because you are dealing directly your own question. Not the hypothetical. Not external. And you are dealing with the your own energies you earn with the trial and error so far. Now it is in a hell of a challenge. It's demanding. So when it happens, sometimes develop the mind with leaps and bounds sometimes with the hilarious feelings. Sometimes a complete defeat. Never mind, you are in the battlefield. So it is more and more encountering, more and more engaging. Also, this is how you become a soldier in the battlefield. Otherwise, you are always in the bunkers or in the barracks. The war is not declared. When the war declares, once declared, you die with heart attacks. You don't go to the battlefield. So Buddha says that go and go to the battlefront, die in the field, it is better than dying with a heart attack at the back. Okay, now it is time on. පුංචි එක ප්‍රශ්නයක් අහන්න වැඩි කාලයක් ගත කරන්න ඇති. මට ඉතින් ඒක විසඳගත්තොත් හොඳයි. අපි කොටමත් මට ඉස්සරහට වැඩ පිළිවෙල කරනකොට ප්‍රශ්න විසඳීමේ අවවාදයක් ගන්න. ඉතින් මට ඉතින් ඒක අපට හොඳයි ප්‍රයෝජනවත් වෙනවා කණ්ඩායමක් විදිහට ඉන්න හින්දා. දැන් අපි මේ ළඟදි ධම්ම සාකච්ඡාවල කරගෙන ආවා හොඳ නරක වැරදි හරි නැත්නම් සාධාරණ අසාධාරණ දේවල් වෙනකොට බීවි අයියා අඳගොළු බීවි වගේ ඉඳලා ඒක කරන්නත් පුළුවන් අතහැරලා දාන්නත් පුළුවන් ඒ වගේ දේවල් choices තියෙනවා කියලා ඒක හොඳට පිළිගන්නවා මම මේ පුද්ගලික වශයෙන් ඒ වගේ චෝදනාවල් වැරදි වෙනකොට දැන් මට උනම් ගොඩාක්
වැරදි චෝදනාවල් එනකොට ඒවා ගණන් ගත යුතු නැති දේවල් නම් තක් ගාලා අතහැරලා දාලා ඒක එච්චරයි කතා කරන්නේ නැහැ يعني හිතන්නේ නැහැ එතන ඉවරයි. හා කරිකර ගත යුතු දෙයක් නම් ඒක හදාගෙන ඒක ඉවරයි. හැබැයි කණ්ඩායමක් වශයෙන් ඉන්නකොට අපිට කාගෙන් හරි පිටතින් චෝදනාවක් ආවොත් ඉන්නවනේ. ඒ වගේ සද්ද නැතුව ගීවි අලිය වගේ ඉන්න නැහැනේ. එතකොට ඒකට ටිකක් මට ඉඳලා ප්‍රතික්‍රියාවක් එකක් කළ යුතු නේද කියලා. ඒවට රිප්ලයි ආන්න ඕනේ චෝදනාවලට. වැරද්දක් වෙලා නම් සමාව ඉල්ලන්න ඕනේ. වැරද්ද වෙලා නැත්නම් ඒක තීරණය කරලා දෙන්න ඕනේ. ඉදිරි ගමන යන්න සුහදතාවය හදාගෙන. ඉතින් ප්‍රතික්‍රියාවක් ඒ වෙලාවට අවශ්‍යයි. නේද? එතකොට ප්‍රතික්‍රියා කරන එක නරකයි ප්‍රතික්‍රියා කරන එක තව කිව්වේ මොකද මේ සක්කාය දිට්ඨිය කියලා කියනේම මට ඉතින් පිළිගන්න අමාරුයි. ඒක මට හිතුණා ප්‍රතික්‍රියා කරන්නේ කරන්නේ නැතුව ඉන්න එකමයි සක්කාය දිට්ඨිය කියලා. සමහර වෙලාවට ප්‍රතික්‍රියා කරන්න බයයි මාව නරක බිනියා කරයි දැන් මාව මම මට චෝදනා කරයි ප්‍රතික්‍රියා කරනවා තනිටයි සියලුම තරහ වෙයි කියලා. මම යම් ඉගෙන ගන්න කියලා ප්‍රතික්‍රියා කරන අයින් කරලා අස්සට දාලා පහල දාලා ඉන්න පුළුවන්. ඒක ඉස්සරහට අරගෙන ප්‍රතික්‍රියා කරලා කර්ම කාරණා හොයලා මොකද මෙතන වුනේ කියලා හොයන එකට ධෛර්යයක් චිත්ත ධෛර්යයක් ඕනේ. එතන ඇත්තටම සක්කාය දිට්ඨිය නැති නිසාමයි වෙන්නේ කියලායි මට හිතුනේ. ඇත්තටම මරණ සම්මාදිකයෙන් බලලා ඒක කළ යුතු නොකළ හොයලා එතකොට මේ සම්මා වාචා සම්මා කම්මන්ත ඒ විදිහට ඒක හොයාගෙන පිළිල කරන එක නේද හොඳ කියලා මට නම් හිතුනේ ආන්නේ. ඒක මේ মালටි ඩයිමෙන්ෂනල් ක්වෙස්චන් එකක් තමයි ඇතුලේ ඒක ප්‍රශ්නයක් නෑ. ඇතුලේ ප්‍රශ්නයක් නම් තමන්ට බීජෙක් වාගේ කණෙක් වාගේ ඉඳලා බේරන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර සාසනය බලපාන. බාහිර සාසනය සම්බන්ධ ජන විඥාණය බලපාන ආචාර ධර්ම පිළිබඳව කියනවනම් ඒකට කලින් යොදපු විවස්ථාවක් තියෙනවා නම් අපි මේ විවස්ථාව සීපත් කර ගැනීම අපිට පක්ම විශේෂයි. නමුත් හැම දෙයකම විවස්ථාවක් නැති නිසා අපිට සිද්ධ වෙනවා මේ ඇතිවිචි තත්ත්වය වැඩි කැලස් නොවන, වැඩි වැරදි නොවන විදිහට calm down කරගන්න. ඒ වගේ වෙලාවවල අපිට ඥාන උපේක්ෂාවේ කර්මණී ජීව නෙවෙයි උත්තරේ. මුදිතාවේ ක්‍රියාත්මක වෙන්න වෙනවා. ක්‍රියාත්මක වෙන්න කියන්නේ සිද්ධි වගේක් විදිහට. ඒ සිද්ධි වලදී කලින් lay down කරලත් නැහැ constitution එකක්. එනිසා අපිට දිට වෙනවා අඩුවම වැරදි ප්‍රමාණයක් කරගන්න නම් ඔහොත් වැරදි කරන්න වෙනවා. වැරදි කරනවා. ඉතින් මේ වගේ වෙලාවවල අපි දැනගන්න ඕනේ ඊගාව දවසට යන්න ඉස්සලා මේ වෙච්ච එක සමාතුලිත වුණාට පස්සේ අපි ජීවිතය විනාශ කරලා අපි ඉස්සරහම නීතිගත කරගන්න ඕනේ. නැත්තම් එකම වැරද්ද නැවත නැවත වෙලා එක එකනාගේ පුද්ගලික ප්‍රෝග්‍රස් එකට මේක හරි කරදරයි. ඒ නිසා බාහිර සාසනයේ කටයුතු සහ අභ්‍යන්තර සාසනයේ කටයුතු වලදී ක්‍රියාකිරීමේදී බාහිරේ සාසන කටයුතුත් අපි වගවීමක් තියෙනවා බාහිර ලෝකයට. අභ්‍යන්තර සාසන කටයුතුත් අපි කාටවත් වගවීමක් නැහැ. ඒ වෙනදී අපිට විසන්නේ යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කටයුත්තක් කරන්න යන්න සෑහෙන සුදුසුකම් තියෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ බාහිර සාසන කටයුතු කරන්න කියන්නේ. ඒක හරි අමාරුයි. අර අභ්‍යන්තරේක වගේ Tamange හිතෝකින් ඉවර කරන්න බෑ. ඒ නිසා අනිගොල්ලන්ගේ කන්සෙන්ට් එක ඒක සම්බන්ධන අනිත් පාටිස් වල ඒකකතාවේ ගන්නවා කියුවට පස්සේ තීරෙනවා සමාජික ජීවත් වීම කියලා කියන්නේ කැමැතිද ඒක දඩුවා ඒකයි පුදුජානක කියන්නේ මට අයස වේවා එතන එකක් එක ඉන්න වුණොත් ඒක පරණ නයක් අරම පරණ කරදරයක් ඒක නිසා තේරුම් අරගන්නකොට මේ බාහිර සාසනය කටයුතු කියලා කිව්වට පස්සේ ඒක සීමාවක් පෙන්වන්න බෑ. අභ්‍යන්තර සාසනය තමන් වැරද්ද වුණා වෙන විඳගත්ත යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම මේ වගේ දේවල් ප්‍රශ්න ආවට පස්සේ කතා කරනවා වගේම කතා කරන්න වෙනවනේ. ඉවරුණාට පස්සේ කියන්නේ මේ කේස් ස්ටඩි එකක් අපි කරා මේ වගේ දේවල් මුතු මොකද කරන්නේ ඉස්සරහට නොවනකොට මේවා නොවීමට කටයුතු කරුවේ නැත්නම් අපිට අපේ විරසකම් ඇත ගැටෙන අමිසක්කා අපිට ප්‍රෝග්‍රස් එකක් ගැන කල්පනා කරන්න වෙලාවක් ඉන්නේ. ඉතින් ඒක නිසා සංවිධාන කියලා කියන්නේ මාරු පාක්ෂික දේවල් සංවිධානයයි ඇයිච්චයි ඒක මාර්ගපක්ෂය
නමුත් උල්ලුවන් තරම් සමග්ගාන තපෝසුකෝ කියලා එකිනෙක මිෂුවල් අන්ඩර්ස්ටෑන්ඩින් තියෙනවනේ එයාට මෙතන තපසත් කරගෙන යන්න පුළුවන්. නමුත් මේ පිරිසත් කරාට වගේ අවුලක් තියෙනවනම් තමන්ට අවිරුද්ධ ප්‍රතිපදාව කියන එකක් තියෙනවනේ. එහෙම නැත්නම් සාමීච ප්‍රතිපන්න කියන එක අරණ ප්‍රතිපදා කියලා අපන්නක ප්‍රතිපදා කියලා ඉති ඒක කියලා දෙන්න බෑ කාටවත්. ඒක තියෙන්නේ තමන්ගේ අරසාට විතරයි. අපි ධර්මයේ තරස් වෙන සදාචාරයේ තරස් වෙන උද්දාජුචුමියස කරලා තිනවා. ඒ පද්ධතියෙන් එක තමන් අයින් වෙනවා කරගන්න දෙයක් කරලා. එහෙම නැත්නම් තමන් කියන මෙන්න මගේ මතේ මේක තමයි මට ඉදිරියපත් වෙන්නේ පද්ධති ගැනදේ අනුමත කරන්න. ඒකට පංචවලස් ජාතික පටන් අරගන්නේ අවිරුද්ධ අපන්නක ජාතකේ. තමන්ගේ අපන්නක සූත්‍ර කීපයක් තියෙනවා. සම්විතනිකයි තියෙනවා. ඒකෙදි කියන්නේ පූර්ණිකම නැහැ. පැමිණි தත්ත්ව හැටියෙදි පැමිණි தත්ත්වෙ මුණ දෙනවා මුණ දෙවිවල මේ hard and fast rules නේ කටියුලා agreement එකට ආවා يعني MOU එකක් දැම්ම ගියා එසමිනාට දැන් මේ ප්‍රශ්නයක් ආවහම මුළු සමිතියටම ගෙම්ම කරුණු කාරණා අරගෙන ඒක කතා බහ කරලා සාකච්ඡා කරලා විසඳලා ඒ ඇති වෙච්ච වැරැද්දට අලුතෙන් තම තමන් නීති පනවගෙන ඉස්සරහට යන එක නේ හරියන්නේ ඒක තමයි ඇත්තටම සදාචාරාත්මක සමිතිය නැත්නම් ශිෂ්ට සමිතිය වලින් ඇවිල්ලා තියෙන නීති පද්ධති ඔක්කොම ඇවිල්ලා තියෙන එක තමයි ඒක හොඳ මේක තමයි සංඝ සමාජයේ සර්වඥාසු පිළිබඳ දෙලා තියෙන එක එක ස්ටඩි කරන්න ගියාම පුදුමාකාර කිවිණයක් නෙමෙයි පුදුමාකාර ධර්මයක් තියෙනවා මේ වගේ සංවිධාන කියලා කියන්නේ මාර්ගපාක්ෂික බව දැනගෙන සංඝා කියන සමිතියක් සර්වඥාසේ අනුදැනවලා දාලා ඊළඟ සංවිධාන දීලා තියෙනවා මොනාස්ටික් කෝඩ් එකක්. ඒක නෙවෙයිලා කියලා තියෙනවා මේ එකක්වත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඔක්කොම hard and fast rules මම දාලා තියෙන කාරකවත් වෙනස් කරන්න බෑ කියලා. ඉතින් එහෙම තියෙද්දි බුදුන් වහන්සේට මේ දීටි පනවන්නට සාධිත සංසය යෝජනා කරනකොට බුදුන් වහන්සේ කියනවා සර්වෘත්තේක බුදුහන් සංගේ විශේෂයේ මෙච්චර අමුතරව නැතරලා දාලා වත්තුම වතරලා දාලා ගිහි ගියා කරලා එන මනසුට නීති දාන්න යනවායි කියලා කියන්නේ මොකක්ද? එතන කොහොමද මේක ජස්ටිෆයි කරන්නේ? ඒ මනස ඔක්කොම අතහැරලා දාගෙන බුදුහාමුදුරුවෝ කාට පැවිද්ද ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන හිතේ ඉඳි, සිටි ඉඳි. ඊට පස්සේ කියන එක කරන්න බෑ. මේ කේස් එකක් එනකන් ඉන්න. කේස් එක කාට වශයෙන් කේස් හිස්ටරි එකට සාපේක්ෂව තමයි නීති දාන්නේ. ඒක සාධුත්තර තේරෙන්න නැත්නම් මොකලාන දෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ඒකට කේස් හිස්ටරි දෙකක් තියෙනවා. ඒ නිසා ජෙනරල් රූල්ස් හතරක් තියෙනවා කියනවා. මහා ප්‍රධාන හතරක් ඉන්නේ මේ මේ තාලට කරන්න කියලා නිකම්ම දුරොත් තමයි. ඒකට අනිත්‍ය ඕකෝදින සම්පූර්ණ කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් දීලා නැහැ. නීතියක් දාන්න උදාහරණයක් වශයෙන් නිකම්. සාමාන්‍ය කියන්නේ තියෙනවා සම්විතනාන්තර දීකෝන වල දවසක් මේ කියනවා පිටිපස්ස ඇරෙන එක්කෙනෙක් විතරක් ආව හම්බෙන්න එන්න කැලියට කිසිම කෙනෙක් එන්න දෙන්නයි කියලා සංඝයාට කියනවා. සංඝයා ඊට පස්සේ නීතියක් දානවා උදාහරණතුල හම්බෙන්න ගියොත් එයාට වැරද්ද සිද්ධ වෙනවා. එයාට අත්තරද්ද සිද්ධ වෙනවා. එතකොට උපදන්දි කියලා සාක්ෂිපුත්‍ර කැවිල කෙලින්ම යනවා කැලේ ඇතුළට ගෙන බුදුහමතුරා හම්බ වෙනවා. අමුණේ මුදානේ බොහොම රාජ්‍යව පාලනගෙන සත්‍ය සාමිච්චි කතා කරලා පස්සේ අනුපදන්දි මේ සංඝයාතර මෙහෙම නීතියක් තියෙනවා නේද? ඊගන්තිට කියන්නේ නැතුව මේ වෙලාවේ කැලේට આવොත් එීම සංඝයා වැරද්දක් වශයෙන් පනවලා තියෙනවා කියලා. ඒක උපදන්දි සාක්ෂිය කියනවා බුදුදන්හන්ද වැරද්දක් කියලා පනවන්නේ ඉන්නේ ඔබ හන්ද විතරයි. සංඝයාට මේ නීතියක් නැහැ මේ නීති පනවන්නේ. මම ඉන්නේ ඔබ හන්ද කියන්නේ. ඔබ හන්ද මොකද කියන්නේ? විශේෂ මුද්‍රාන්ති කියනවා මේ මේ දුතාංග රකින්නවා ඒ නිසා මේ වෙන දුතාංග තාලි ඕන කෙනෙකුට ආවට කමක් නැහැ කියලා නීතියක් දාගන්න. ඉතින් අර සංඛ්‍යාදී මේක අයින් කරන්නේ නැහැ. ඔබනම් දසාක්‍යයට අරින්නේ නැහැ. මේ වගේ කච්චිම ආශ්‍රය කරන්න කැමති. ඒක ලස්සන විනය පෙන්නලා දිනන සංඛ්‍යාට අයිතියක් නැහැ. තව සංඛ්‍යාට නීතියක් දා. ඒක තනිකර බුදුසානාතික ෆුල් ඔතොරිටි කින්නේ. මේකට බයිඩින් එකට යෙදුව ගත කරනකොට ඉතින් දැන් කාලේ ගොඩාක් ප්‍රශ්න දිනවා අපිට අවුරුදු 2600ක් පරණයි වෙන ක්ලයිමේට් එකක් අද මේ කියන්නේ. නමුත් හොඳට ඒකේ පද්ධතිය බැලුවොත් පේනවා සුසඤ්ඤාසයේ දේශනා කරලා තියෙනවා කාලයට හෝ දේශයට සීමා වෙලා නැහැ. තව ගිහි නීති පද්ධති ගත්තොත් ඔක්කොම දාකත් අර වගේ බොයි ඩවුන් වෙලා නැහැ. ඒ අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා ඒ වගේ ලීඩ් කරන කෙනාට තමන්ගේ විවේකයක් කැප කරන්න ඕනේ. ඒක නිවැරද. අනුමිනිය මහන්සුනාට ලැබෙන්නේ ඒකට මේ කෙනෙක් නැත. ඒක නම් කවන්නේ නැහැ.
ඒ මුතු බලාපොරොත්තු නෙවෙයි කරන්නේ. මේ ඉතින් මේ ස්වාමීන් වහන්සේගෙන් බෙරිලා නැත්නම් මේ කවුරුද ගන්න දෙකක් ගන්න කොච්චර බෑ කිව්වත් මේ 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 පව වැටෙනවා නේද? දැන් ගෙරවිලි කැමෙනි මට ඒව වැඩිලා යනවා ඒක කිසි ප්‍රශ්නයක් නෑ මම දැන් අහන්නේ මම ප්‍රශ්න විසඳන විදිහ සාධාරණද ඇත්තටම එහෙම හරියටම අපිට මේ අංග සම්පූර්ණ 100ක් හරිනේ නමුත් අපි අරගෙන තියෙන්නේ මැලිස් එකකින් තොරව අවස්ථානුකූල එකකින් නම් මේ ප්‍රශ්න විසඳීම හරහා අපිටුර මේරීමක් එන්න පටන් ගන්නවා අපිටුර යම් විදිහක පඥාමයක් එන්න පටන් ගන්නවා කිසිසු තුනක් තේරෙනවා 100ක් උත්තර නැතුවට ඊට වැඩිය අද එක ටිකක් නැතුයි අදට වැඩිය ටිකක් නැතුයි ඒ නිසා ඒ පැත්තේ නිවනක් නැහැ ඒ පැත්තේ 100ක් පාන්දරයක් නැහැ අපි තියන්නේ better than yesterday කියන එක විතරයි උත්තරයට ගන්න දෙන්නේ ඒකත් තීන්දු කරන්නේ ඇත්තටම ওই කරදර කරන මිනිස්සු ප්‍රශ්න ඇති කරන කට්ටිය මම තමයි තීන්දුව කරන්නේ තියෙන්නේ මෙයා ඊයේ තරම් ප්‍රශ්න ඇති කරගන්න නැතුව මෙහෙරගෙන යනවා කියන්නේ. දැන් ප්‍රශ්න ඇති කරනකොට ඒ ප්‍රශ්න ඇති කරන අය එක්ක දැන් ඇති තිබේ තියෙන සම්බන්ධතාවයේ ප්‍රශ්න විසඳුනාට පස්සේ ඒ සම්බන්ධතාවයේ ඊට වැඩිය හොඳ වුණා නම් ඒ විසඳුම් හැටි විදිහ හරි වෙයි. හිතා ගන්න පුළුවන් අපි අපේ ස්ට්‍රැටජිස් හරි කියලා. ඒ වගේම ෆ්‍රීඩම් එකක් ඇති වෙනවා අපිට ආයෙත් පස්සේ සාකච්ඡා කරන්න. මට මෙහෙම දෙයක් වුණා. නම් ගමනක් නැද්ද? පස්සේ සාකච්ඡා කරලා ඕවද ටේබල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා නම් කියනවා ඒක තමයි සජීවී ශාසනය කියලා. ඒකද කියන්නේ ආයතී සම්මතය කියලා. ඒ යම් කිසි කෙනෙක් වෙච්ච දෙයක් ප්‍රයෝජන කරන මාතෘ වෙන දේවල් නොවීමට පුද්ගලික ඔහොම පොදුවේ ප්‍රකාශ කරනවා ඒක තමයි ශාසනයේ පන. ඒක වෙනකොට බුදුහාමුදුරුවෝ වඳිනවා ඒක. ඒක තමයි අපි ප්‍රයත්නයේ වෙන්නේ ප්‍රශ්න ඉන්නකෙ පයි කියන්නත් ඒවා. ප්‍රශ්න ඇති වෙන්නේ ඇල්ටුනට පස්සේ 100ක් උත්තරත් නැහැ. නමුත් අපිට එකම වෙලා හරි මෙච්චරක් වුණා. අපි දැන් මේ ප්‍රශ්න ඉවරයි. දැන් වෙනපත් විතර අපි නැවතත් එකතන සාකච්ඡා කරලා. මේක මත්තට අපි මෙන්න මේ විදිහට හැසිරෙම කියලා අපි යන්තන කායික සම්බන්ධ පිටුණා. එතන බුද්ධ රත්නේ පිටනවා. ධර්ම රත්නේ පිටනවා. සංඝ රත්නේ පිටනවා. සීල පිටනවා. අපි අර ෂෝට් ටෙම්පර් දලා මගදී අතර සදාගෙන ගියොත් අපිට ආයෙ නැවත එකතු වෙන්න බැරි වෙනවා. ඒකට ජීවිත විතරක් නෙවෙයි ඔක්කොටම ඉක්වල් ෂෙයාර් කරනවා. නැවත අභිවිවකට අවස්ථාවක් ලැබුණොත් නමුත් හැම කෙනාම සමාකාරව බලන්න ඕනේ. අපි නැවතත් එකතු වෙලා අර වජිපුත්‍රක මේ වජිපුත්‍රක නෙවෙයි මේ පරිසලින් වගේ නැවත සමාධිය එකතු කරලා සාකච්ඡා කරන්න වෙනවනේ. ඒක අපිට ඇත්තටම මේ පණ ගැනීමක් ඇති කරනවා ආයතී සංගතය කියලා. ඒකට බුදුජානනාසි කියලා කියනවා බුදුන් නැවත පණ ගන්නවන්න ඕනේ නම් බුදුහමනට ආයෙ පණ දෙන්න ඕන නම් අපි සමගි එකට කියලා සමිතිය සාකච්ඡා කරලා මිච්ච වැරද්ද තම තමන් වශයෙන් වකිම් බාරන ආයෙ නුවීමට කටයුතු කරනවා බුදුම සජීවීකමක් වෙනවා. ඒ ඇති බලනකොට නම් ශාසනික කිසියම් පරණ වීමක් පිළිනු වීමක් වෙලා නැහැ. හැබැයි ඒකෙදී හැම කෙනාගම තියෙන්න ඕනේ අර පුද්ගලික දේවල් ගහපාදීමට වැඩිය පොදු ශාසනික හැඟීම සංඝ සංඝ කියන වචනේ සංඝ කියලා කියන්නේ සමූහය කියන එක. ඒ වචනේ පරිසමාප්තාත් එනකොට හැම කෙනාට ඉන්ස්පිරේෂන් එකක් එනවා. හැබැයි ඒක වෙනකොට ප්‍රශ්නෙත් ඉවරයි. විලත් ඉවරයි. නමුත් සාකච්ඡා ඉවර කරන්න. ආයතනක ඉතිලා අපි ඔක්කොම සමාලෝචනය කරන්න පුළුවන් වෙනවනේ. ඒක නම් තනි ක්‍රමයේ ආනාපාන සතිය වගේ අරුණක් ගන්න විපස්සනා කරන වගේම තමයි අපි විශ්ලන්නේ මානවගේ ප්‍රශ්නයක්. ප්‍රශ්න ඉවරයි දැවෙන කොටස. නමුත් අපි සාකච්ඡා ඉවර කළා නෑ. නැවත නැවතත් ඒ නැකොයි ඩිස්කෂන් එකේ අද්ද තියෙනවා. ඒ ඩයලෙක්ටික් එක මෙලාවෙම එක පැත්තට ෆ්ලෝ වෙන්න බෑ. ඒ පැත්තේ මේ පැත්තට එකතු වෙන්න ඕනේ. එතකොට පේන්න පටන් ගන්නවා අපිට ප්‍රශ්නේ කොච්චර සීමිත පැතිකඩක් අපිට පේන්නේ. අනිත් පැත්තේ කතා කරනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. මේ ඔක්කොම පැතිකඩවල ටික. හැබැයි අර දැවෙන උත්තර බලන වෙලාවදී මට විවරලා ඉන්න බෑ. එක්කෙනෙක් ගත්තා තියෙනවා ඉවර කරා. මේ ඉවර කරලා ආයෙත් ඩිස්කෂන් එකට ගිහිල්ලා සාකච්ඡා කරනකොට තමයි ගිතාගේ මම කිව්වේ වැරදි. නමුත් ඒ ලා මම ගන්න තියෙන තීන්දුවක් ගන්න එක වැරදි ඒ කමන්නේ. අපි නැවත ඒකත් සාකච්ඡා කරමු. ඉලියත් ඉන්නම් බුදුමත් වැඩතියි. රහත්නා විතරක් නෙමෙයි බුදු වෙලක් වැඩතියි. බුදු වෙනවාට ලැගකට බරුව යන්න ඕන නැහැ. මේ ළඟදී මම අර ගියාට පස්සේ මේ මේ ධම්මලෝක හමුදුරු කිව්වා ධම්මචි හමුදුරු යන තාලෙට වරනේ පරිලිය වෙන ප්‍රාගන්නේ කිව්වා. ඒකෝ ලෝසන්න බැරි ප්‍රශ්න.
වන්දිත යන්න පරිලීවරයක් ඕනේ වෙයි ඉබ්බ ඉස්සරහ. ඉනිසාවෙන් සෑහෙන කාමකේ. උඹ නමලෝකේ නම් තෝ දන්නවනේ. ඒක බාහනේ කරන්න ගිහිල්ලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මම ප්‍රශ්නයක් අහවිලා මම ඉස්සන්ට කිව්වා ආදාර කඩයක් ගන්න කියලා. මම පේනවා කිව්වා ඔබ වහන්සේ වහර දැනන්න කියලා ඉස්සරහට යන්න පරිලීවරයක් හොයාගන්න. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ මම දැන් follow කරන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න විසඳන හැටි. එකක් තමයි දැන් මේ මීතිරි ගල ඇතුළ ප්‍රශ්න වුණා. ඒක පාට කරන්නේ එළියට දානවා. ඒ කවදාවත් ඇතුළෙන් හංගගෙන අපි ලැජ්ජයි මේ වලින්ට ඇට කියන්න කියලා වහගෙන කුණු වෙනකන් ඉන්නේ හැමෝටම දානවා. ඕස්ට්‍රේලියාවට අරිනවා, ඉංග්‍රීසි රටේ යනවා, මේ ස්ටේට්ස් වලට අරිනවා. ඉතින් අපි එක්කම follow කරනවා සමිනාසේක ඩීල් කරන විදිහ. ඒ හැටි කොහොම ඕපන්? ඕපන් වල ඩීල් කරන හරියට වැරදි නේද? මම මික්ස් අප් නෑ. මම ඔක්කොම කියාපානවා. කියලා මං කිව්වා මේකට නෙමෙයි මම පැවිදිුනේ. උඹලගේ සම්තම ලැබලා. කියලා මම පැවිදිුනේ මගේ විවේකයට. අනුසල මූට ගන්න මූසල උට ගන්න නෑ. ඒක එකම ප්‍රශ්නයක් කර මම කොහොමදකට උට ගන්න. මොකද මට ඒක තවත් එකයි ඕන ප්‍රශ්නෙට උදියක්. මේ આવත් එහෙම පැටේ පිටුම channel කරන අරබට. මේ මම යාළු කරන්න. මොනවද යක්කත් අපිට common interviews ගත්තේ. පුද්ගලිකව කතා කරන එක උඹව දෙනකොට කියලා ඉවර කරන්න බැඳා පුද්ගලික කතා. common interview ඩාරවද මොකද්ද මේ කියන්නේ? මේ අහන්න ගන්න දෙයක් නෑ. ඉතින් මේක මේ සානෝච්ච ප්‍රඥාවෙන් අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා ළඟදී ඒක deal කරයි. එළියට මේ ඊමේල් එකක් ඇරලා හුඟක් අය කිව්වා මේ නෑ තනියෙන්